සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ අවසරයි මොහොතකට ඔබ සිතට ලං වෙන්න පුරා දසමසක් කුස තුල හොවාගෙන අනන්ත වූ දුක් වේදනාවන් රැසක් විඳිමින් ඔබ මෙලවට බිහි කළ ඔබේ ආදරණීය අම්මා පිළිබඳවයි අද මම ඔබට මුලින්ම කියන්නට හදන්නේ මේ පින්සාර සිතුවිලි ඔබේ දිවි මගට ආලෝකයක් වේ යයි මම අද තදින්ම විශ්වාස කරනවා මගේ මේ අහිංසක උත්සාහයත් ඔබේ පුංචි සිත් තුල ඒ උතුම් සිතුවිලි පෝෂණය කරමින් ඔබ තුල මනුදම් ගොඩනගන්නටයි දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා 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 යනු අප කවුරුත් වැඩිපුරම කතා කරන වචනයයි එය තරම් කනට මිහිරි සුන්දර වචනයක් තවත් මේ මිහි පිට නොමැත දරුවෙකුට ඇති අම්මාගේ ආදරය වචනයෙන් කියා නිම කළ නොහැකිය මා ඉපදුන දා පටන් කවාපොවා රැකගෙන ආදරයෙන් අප පෝෂණය කරන්නේ අපේ ආදරම්මාය ඇය මා රැකබලා ගන්නේ සුවඳ පිරුණු ලස්සන රෝස මලක්සේය අම්මා යනු මගේ ජීවිතේ සොඳුරුතම සෙවණැල්ලය මා යන යන තැන මගේ පසුපසින් සිටින ඇය මුළු ලොවටත් වඩා මට ආදරේය මම ලබන හැම ජයකදීම යෝධ ශක්තිය වූයේ මගේ ආදර අම්මාය මා ජය ලබනා විට ඇයතරම් සතුටු වූ කිසි කෙනෙක් මේ ලෝකය තුල තවත් නොමැත දුක පෙරදුම මට ලැබෙන හැම විටම මටත් හොරා හිකිබිඳ ඇඬුවේ ඇයයි ඒ කඳුළු තනිවම හංගාගෙන දිරිය වීරියගෙන නැවත ජය ලබන්නට මට පාර පෙන්නුවේ මගේ ආදර අම්මාය මට නොදී එක වතුර බිඳුවක්වත් ඇය කිසි දිනක බී නොමැත ඒ අපේ අම්මාගේ පරම පූජනීය ආදරේ පිවිතුරු බවයි දෙසවන් සනහා මානල වූ ඔබ මියුරුමි ඇසේ අරුත කියාදුනි ඒ මේ ඇසිය අද මාගයනාවිට මාසිපගන්නට ඔබ මාළඟ නැත අම්මා ආදරයේ කරුණාවේ උල්පත බඳු වූ අපේ ආදර අම්මා දෙස වැරදීමකින් හෝ අපරවා බැලුවොත් ඔබට මට ලැබෙන අකුසල පුතේ අනන්තය අප්‍රමාණය ඔබේ ලොවට පෑයූ පුන් සඳ සැබවින්ම ඔබේ ආදරණීය අම්මාය ඇයට කරන හොඳම උපහාරය ඔබ කුංචි කාලයේ පටන්ම හොඳට ඉගෙන ගැනීමය ඇගේ වචනයට කීකරු වීමය මොහොතකටවත් අම්මාගේ සිත නොරිදවීමට ඔබ හොඳින් වග බලා ගන්න ඔබ හොඳින් ඉගෙනගෙන ගුණගරුක බවින් පිරුණු විට ඇය ලබන ආත්මීය සතුට සදාතනිකය ආදරණීය දුවේ පුතේ
ඔබ ඔබේ අම්මාටද මේ උතුම් සත්ක්‍රියාවන් සැබෑ ලෙසම කර දක්වන්න. ඇසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබාදුනි ඒ දිරියෙන් ලොව ජය ලබනාවිට මාසිපගන්නට ඔබ මාළඟ නැත අම්මා හැමවිටම පුතේ කාටුන් වලට ජංගම දුරකථන වලට චිත්‍රපට වලට පුරුදු පුහුණු වී සිටින ඔබ මදක්කින් ඈතට වෙලා ඈතට ගිහිල්ලා ඔබේ සිත් තුළ මේ උදාර සිතුවිලි ඇති කරගන්න. දෙමව්පියන් හැටියටත් අපි කාගේත් පරම යුතුකම වන්නේ මේ උදාර සිතුවිලි මේ දූ දරුවන්ගේ සිත් තුළ ගොඩනැංවීමයි. අපේ ආදර අම්මා පිළිබඳව කොතෙකුත් කවි ගී සංකල්පනාවන් පුතේ අපේ දෙසමන් වලට මොනතරම් මැසෙනවද? ඇයි ඔබ ඊට වඩාත් හොඳින් සවන් නොදෙන්නේ? වැඩිහිටි කොයිකාගෙත් අපෙත් අපි හැමෝගෙම වගකීමක් වෙන්නේ අම්මා කෙනෙකුගේ වටිනාකම පිළිබඳ අනන්ත වූ ගුණ සමුදාය පිළිබඳව ගැයෙන මේ හරිඅපූරු ගීත කවි සංකල්පනාවන් මේ දූ දරුවන්ට නිරතුරුව සවන් දීමට අවස්ථාව සලසා දීමයි. ඒ මගින් මේ දූ දරුවන්ගේ සිත් සතන් තුල ගොඩනැගෙන ආදරය සහ සෙනෙහස මේ දූ දරුවන්ගේ දිවි මඟ පුරාවට මෙති කරන්නේ මහත් ආලෝකයක්. එය මේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලටද මහත් රුකුලක් වන බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඒ නිසා ආදරණීය දුවේ පුතේ ඔබ හැම විටම ඔබේ ආදරණීය අම්මාට නිබන්ධවම සමීප වෙන්න, ඇය තරම් ඔබට ආදරය කරන, ඇය තරම් ඔබට සමීප තැනැත්තියක් ලොව අන් කොතැනකවත් නොමැත. ඇය ඔබේ ආදරණීය සොඳුරු සෙවනැල්ල බව ඔබේ මතකේ සදාතනිකවම තබා ගන්න. දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා ආයිබෝවන් වාසනාවන් සුබ දවසක් සුබ දිනයක් ආදරණීය දුවේ පුතේ. අදත් දිවයිනේ නම් දෙසින් අපි සමග එකතු වෙන ආදරණීය දූල පුතාලා හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් අද දවසේ මේ උදාර සත්කාරයට මුල පුරන්නටයි සූදානම් වන්නේ. ඒ නිසා පුතේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ගේ ජීවිතවල ස්වර්ණමය අවස්ථාවක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නෑ කියලා මා තදින් විශ්වාස කරනවා. ශිෂ්‍යත්ව විභාගයේ ජයගන්නා දූ දරුවන්ගේ සිත් සතන් තුල පුතේ ගොඩනැගෙන අධ්‍යාපනික ප්‍රබෝධය ජීවිත කාලය පුරාවට මෙති කරවන්නේ ඉතාමත්ම මන්දානන්දනීය අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දුවල පුතාලට ළඟේන ජාතික විභාගයේ පුතේ කදිමත් වැලක් වෙනවා ලොව දිනන්නට පෙරම් පුරන මේ අහිංසක දරු පැටවුන්ට. අපි හරි ලස්සන අපූරු පන්තියක එක දිගටම අකණ්ඩව නොකඩවා ඔබ වෙත රැගෙන ආපු අපූරු ප්‍රශ්න පත්‍ර පන්තියක පළමු ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව පුතේ අපූරු ප්‍රශ්න පත්‍ර 28කට මා හිතන්නේ ගෙවී ගිය සති අන්තයේ වෙන විට අපි පිළිතුරු ලිව්වා.
බොහෝ දැනුම එකතු කරගත් මේ ආදරණීය දුවල පුතාලට අද මාගේ උත්සාහය දෙවන ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්න සැරසෙන මේ වෙලාවේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මුල්ම ප්‍රශ්නය මේ දූ දරුවන්ට අතිශය වැදගත්කමකින් යුක්තයි. විභාගය සමත් වෙනවා කියන හරි ලස්සන හැඟීම ඔයාට ඇති වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ මුල්ම ප්‍රශ්නය හරහා ඔබට ලැබෙන අති විශාල ලකුණු සංඛ්‍යාව සමගින්. ඒ නිසා පුතේ හරි ලස්සන කවි පන්තියක හරි ලස්සන ඡේදයක හරි ලස්සන පද්‍ය පන්තියක නිවේදනයක අරුත තේරුම කියවා බලා ලකුණු රැස් කර ගැනීමේ බාර දූර සුන්දර වගකීම ඔයාට හමු වෙනවා. ඔබේ හරි ලස්සන මුතු අකුරු ටික නිරතුරුව පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ හරහා ඔයාට වාසනාව රැගෙන ඉන්නේ අති විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න හරි ලස්සන මම් පෙත් විවර කරමින්. ඒ නිසා ජීවිතයේ දිනන්නට වෙරදර නහින්සක දරුවනේ ශිෂ්‍යත්ව විභාගයේ ඔයාට අතිශයම සුන්දර අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විභාගයේ ලකුණකින් හෝ ඔබ දිනුවාම ඔබේ ආදරණීය අම්මා සහ ඔබේ ආදරණීය තාත්තාට පුතේ ඇතිවෙන ආඩම්බරය අභිමානය මොනතරම් දැයි වචනයෙන් කියා නිම කරන්නට බැරි තරම්. ඔබ මේ විභාගයේ දිනුවදාට රතු පලසක් මත ඔබ ඇවිදගෙන ගිහිල්ලා මහරන් සම්මානයකින් ඔබව පිදුම් ලැබුව හැටි ගෙවී ගිය අවුරුදු 13ක් මුලාවටම සිසුන් දහස් ගණනක් පුතේ මේ විභාගයේ සමත් කරලා ජීවිතයේ අමරණීයම මතක සටහන තැබුවා. තමන්ගේ නම කියලා, තමන්ගේ ලකුණු සංඛ්‍යාව කියලා, තමන්ගේ පාසලේ අභිමානය කියලා, තමන්ගේ ආදරණීය තාත්තා සහ අම්මාගේ නම කියලා ඔබ රතු පලසක් මත ඉදිරියට ඇවිල්ලා මේ රන් සම්මාන වලින් පිදුම් ලැබුවේ මේ මවුන්ටන් බයිසිකලයකින් වැඩි ලකුණු ලබාගත්තු අය අභිමානීය පැතිරුවේ අවුරුදු 13ක් පුරාවට ඔබ මෙලෙස පුතේ මගේ පන්තිය හරහා මෙලෙස ඒකාලෝක වුණා. විභාගය ළඟ ළඟ එන මේ වෙලාවේ ඔබේ සිත තුළ මේ අනභිභවනීය ආදරණීය බලාපොරොත්තු ඇති කරගන්න මිනිත්තු දෙකකට මං ඔන්න ඔබට ඉඩකඩ වෙන් කරනවා. හොඳයි, ඒ නිසා පුතේ ඔන්න ශිෂ්‍යත්ව විභාගයේ දිනන්න ඔබ අමතක කරන්නට එපා. ගන්න හැම කෙනෙක්ම පැවරුම ලස්සනට අතට තමන්ට ලැබිලා තියෙන නිබන්ධනය තමන්ගේ අතට අරගන්න නිල් පෑන ඉතාමත්ම හොඳ නිවැරදි පැහැදිලි ලස්සනත් අකුරු ලියන්නද පුළුවන් දුවල පුතාලට නිල් පෑන නිල් කිව්වම් සම්මත නිල් විතරයි එය ඔබ සඳහා අවසර ලැබෙනවා. මා සමග යන නිසා මෙහෙමයි මේ කටයුත්ත කරන්නේ ආරම්භය
පටන් අවසානයේ වනතුරු ඔබ ඉතාම හොඳින් පන්තිය තුල ස්ථානගත වෙන්නට උවමනායි හැම දරුවෙක්ම දෙපැත්තෙම මාගේ ළඟ දෙවැන්ත පෝරු දෙකකින් මා ඔබ හොඳින් නිරීක්ෂණය කරනවා ඒ නිසා ඉතාමත්ම හොඳින් ඔබ දිහාම අවධානයෙන් බලාගෙන ඉන්නවා නිරතුරුව ඔබ ආශ්‍රයෙන් නැගිට නැගිට යන්නට බෑ පැහැදිලිව ලස්සනට නිබන්ධනය අවසන් වෙනකොට මට ඔබේ පුතේ පිළිතුරු පත්‍රය පරීක්ෂා කරනකොට මට ඒ ඔබේ බලන්නට තියෙනට අවශ්‍ය වෙනවා ඒ නිසා ඔබ ඉතාමත්ම විනයගරුකව ගුණගරුකව වැඩසටහන අවසන් වනතුරු අඛණ්ඩව ඔබ මේ සඳහා සමාධිගත විය යුතුමයි හොඳයි එහෙනම් මේ දුවල පුතාලට සියලුම දරුවන්ට දහස් සංඛ්‍යාත මේ දූ දරුවන්ට මුළු හදින්ම සුබ පැතුම් සුබ ප්‍රාර්ථනා එකතු කරමින් අපි යමු පුතේ මේ දෙවැනි කොටසේ ප්‍රශ්න පත්‍රයේ මුල ආරම්භයේ සැරසෙන්නේ මෙවැනි තැනකින් පුතාලා තියාගන්න පැන්සල පෑන අත්අකුරු හොඳ දරුවෙකුට විතරයි ඒ සඳහා අවසර දුන්නේ අනිත් අය පැහැදිලිව පැන්සලෙන් තදින් පිළිතුරු ලියන්නට වෙනවා අප ඊළඟට ගියේ අපේ පැරණි බලකොටුවක් වූ අපේ රටේ මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නා වූ සීගිරිය නැරඹීමටයි පාර දෙපස වූ හේන් හා ගොවිබිම් පසු කරමින් යද්දී වනහිසට උඩින් වරින් වර සීගිරි ගල ඈතින් පෙනුනි තැනිතලා බිමින් අඩි අන්න පුතේ එතන වචනයක් ඇදිලා නැහැ සියයක් නෙමේ හයසියයක් දාන වචනේ හය තැනිතලා බිමින් අඩි හයසියයක් පමණ තරම් උස තනි ගල් පර්වතයක් වන සීගිරිය කාශ්‍යප රජතුමා තම අගනුවර කරගත්තේය පෙර මහ බලකොටුවක් වූ සීගිරියට දැනුත් ඇතුළු වන්නේ එහි පැරණි දියාගල හා කොටුබැම්ම පසු කරමිනි අරලිය අඹහා අශෝක ගසින් පිරුණු උයන පසු කර අපි පඩිපෙළ නැගිමු ඉහළට නගිත්ම දිය පිරුණු සීගිරි වැව ඈතින් නැත්නම් පසකින් පෙනේ පුතේ මිනිත්තුවක් සවන් දෙන් මේ ඡේදයෙන් විස්තර වන්නේ කුමක් පිළිබඳවද කියලා හැම දරුවෙකුටම ඉතාමත්ම හොඳ අවබෝධයක් තියෙනවා ශ්‍රී ලාංකික අපේ ඔබ සිංහලවද මුස්ලිම්වද බර්ගර්වද අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය වසර 2500ක පුතේ ප්‍රෞඩ ඉතිහාසය ලොවට කියා පාන්නට අද අපිට තියෙන අපූර්වතම ස්ථානයක් තමයි සීගිරිය. රජවරු සිය ගණනක් අපේ රට වරින් වර පාලනය කළා. එකී රජවරු අපේ රටට පුතේ බොහෝ දෑ ඉතිරි කළා. ඒ රජවරු අතරින් කාශ්‍යප රජතුමාත් අපේ වංශ කතාවේ අපූර්වම ස්ථානයක් බවට පත් වුණා. කාශ්‍යප රජතුමා තමගේ රාජධානිය කරගත්තේ පුතේ මෙන්න මේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 600ක් පමණ තරම් උසින් වුණු තනි ගල් පර්වතයක් මත ගොඩනැගුණු තමන්ගේ රාජධානිය ගොඩනැගුවා. පුදුමාකාර විදිහේ කලාවට සෞන්දර්යයට ඇලුම් කර ආදරය කර ප්‍රේම කර කාශ්‍යප රජතුමා එහි අපූරු නිර්මාණ රැසක් ඉදි කළා. මග දෙපස හේන් කුඹුරු පසු කරගෙන එන යද්දි සීගිරියට ඇතුළු වෙනකොටම එහි තියෙන ගුරු පාරවල් දිගේ ඉදිරියට යද්දි පුතාලට මැවිලා පේනවා ඇති මේ ලස්සන පිම්බිමේ අසිරිය. මොනතරම් ආරක්ෂක රැකවරණ මැද්දේ කාශ්‍යප රජතුමා සිටියද ඒ සඳහා අනුගමනය කර උපක්‍රමශීලී දේවල් මොනවද කියලා අදත් සීගිරිය නරඹන්නට යන ඔබට දැක බලා ගන්න පුළුවන්. හරහට පුතේ සතුරන්ට ඇතුළු වෙන්න බැරි විදියට දියාගල් කපලා විශාල බාධක යොදලා සීගිරිය වටේ මහ විශාල සීගිරි වැවක් හදලා ඒ සීගිරි වැවේවත් බහැලෙන්න බැරි විදියට එහි කිඹුලන් නැති කරලා හරි ලස්සන අපූරු දේවල් කරා වගේම සෞන්දර්ය කලාවට ආදරය කරෝ එහි ලස්සන උයන් වනපේත් මල් උයන් මේ සියල්ල නිර්මාණය වුණා ඒ නිසා ඔබ ලාංකිකෙක් නම් අනිවාර්යයෙන්ම පුතේ සීගිරියට නැරඹිය යුතුමයි මේ ඡේදය ඔබට ලැබුණේ ඔන්න ඒ සිදුවීම් මාලාව ඇසුරෙන් කඩිනමින් පිළිතුරු ලියමු මෙන්න අංකයක ඉහත ඡේදයෙන් විස්තර වන්නේ කුමක් ගැනද සීගිරිය ගැන පිළිතුරු ලිව ඉක්මනින් සීගිරිය ගැන දෙක සීගිරිය බැලීමට යද්දී මග දෙපස පසු කරමින් ගිය දේවල් දෙකක් නම් කරන් මේ සඳහන් වුණානේ පුතේ හේන් එකක් හේන් හේන එකක් හේන් අනිත් එක ගොවිබිම්
පැහැදිලිව නිවැරදිව ලස්සනට ලියන්න. අංක 3 සීගිරි ගල් පර්වතයේ උසින් කොපමණක්ද අඩි 600ක් පමණ අකුරෙන් ලියන්නේ. අඩි 600ක් පමණ ඊළඟ කොටස 4 සීගිරිය අගනුවර කරගත් රජතුමා කවුරුන්ද කාශ්‍යප රජු නිවැරදි අත් අකුරු ලියන්න හරි ලස්සනයි දරුවෝ හරි මෝනෑකමකින් කාශ්‍යප රජු නිවැරදි අකුරු වමනා වෙනෝ අංක 5 එහි ආරක්ෂාවට තනා තිබූ දේවල් දෙකක් නම් කරන් එකක් එහි තිබුණනේ පුතේ දියා අගල් ලියන්න දියා අගල් අනිත් එක කොටු බැම්ම දියා අගල් අනිත් එක කොටු බැම්ම අංක 6 පඩිපෙළ නගින විට පසකින් පෙනුනේ කුමක්ද ඒ කිව්වේ පඩිපෙළ නගිනකොට ලෙවන් සස්මිත පැත්තකින් පෙනුනේ කුමක්ද කියලා ඇහුවා පුතේ ඒ තමයි සීගිරි වැව උත්තරය ලියන්න ඕසදී සීගිරි වැව උයනේ දක්නට ලැබුණු ගස් වර්ග දෙකක් නම් කරන්න තිබුණා ගස් වර්ග කීපයක් කියවුණානේ අරලිය අඹ අශෝක එහෙනම් දෙකක් ලියන් නිවැරදි අක්ෂර භාවිතා කරන් ඊළඟ අංකාට විරුද්ධාර්ථය දෙන පදය ලියන් පැරණි පැරණි නම් නවීනනි අලුත් නවීන ඉහළ නම් පහළ මුරුද ජලයන් අක්ෂර නිවැරදිව ලියන් ආරක්ෂාව නම් විරුද්ධ පදය ලියන්න අනාරක්ෂාව 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 රයිට් මාමේ ඔබව හැම කෙනෙක්ම නිරීක්ෂණය කරමින් මේ පිළිතුරු ලියන්නේ ඒ නිසාද දැඩි ලෙස මා ඔබට ඉන්නවා ඉතාමත්ම හොඳින් දෙවෙනි කොටසරේ යම් කේෂණී කෝ අපේ දෝනි මාතලේ හොඳයි දුව බලා ගන්න හොඳ දුව වගේ දෙවෙනි කොටස දවල් ඉරාව්ව වණය මතට වැටි ගියාට පසු ගස් මුදුන් වල සුළඟ හැපීමෙන් ඇතිවන හඬ හා වියලි අතු එකිනෙක ගැටීමෙන් නගින හඬක් හැර අන් කිසිම ශබ්දයක් වනගැබ තුලින් අසන්නට නොලැබී එහෙත් වන සත්තු ගස් යට පඳුරු අතර රිංගමින් එබි කම්පාමින් ඉතා සංසුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති පළවෙනි එක මෙහි හඬක් ඇතිවන ආකාරයක් ලියන් ගස් මුදුන්වල සුළඟ හැපීමෙන් ඇතිවන හා වියලි අතු එකිනෙක ගැටීමෙන් නැගෙන හඬ ඉතින් අපිට කෙලින් කෙටියෙන් ලියන්න පුළුවන් ලියමු එකක් සුළඟ හැපීමෙන් ඇතිවන හඬ සුළඟ හැපීමෙන් නොලිය මොකද ඇතිවෙන හඬ දෙක පඳුරු අතරින් රිංගමින් බිඳුව දාන්න සඳුරු අතරින් පඳුරු අතරින් රිංගමින් එබිකම් පාන්නේ කවුද කියලා ඇහුවා වනසත්තුනේ පුතේ ඡේද කියවුනේ දිදුල ලියන්න දිදුල වනසත්තු වනසත්තු මෙහි සඳහන් උපමාවක් ලියන්න ඇයි පුතේ අන්තිමට සඳහන් වුණානේ වනසත්තු ගස් යට පඳුරු අතර රිංගමින් එබිකම් පාමින් ඉතා සංසුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති එනම් උපමාව තමයි සේයාවන් මෙන් සේයාවන් මෙන් දිනුකී ලස්සන අකුරු ලියන්න දිනු සේයාවන් මෙන් ඊළඟ එක ඇහුවා අංක 4
මෙහි සඳහන් බහුවචන ආඛ්‍යාත පදයක් ලියන්. හැම දරුවෙකුටම අපේ පන්තිය තුළ හිටපු හැම දෙනෙකුටම කියා දුන්නා කවුරු තේරෙන්නේ නැහැ කියන ආඛ්‍යාතය කියන්නේ ලියාජි කුමක්ද කියලා. අද ලියාජිත් ඉන්නව නේද? එහෙනම් මේ ආඛ්‍යාතය කියන්නේ පුතේ අවසන් ක්‍රියාවටනේ ආඛ්‍යාතය කියන්නේ. එහෙනම් මෙහි සැහැදිලිව සඳහන් වෙනවා හැසිරෙති අන්න ලි වාක්‍යාතය දෙයන්සි හැසිරෙති. ඊළඟට මෙහි සඳහන් යුගල පදයක් ලියන්න කියුණා. ඔබ මොබ යුගල පදය. ඔබ මොබ අත්තකුරු හරියටම ලියන්න. ඔබ මොබ. ඊළඟ වියලි යන්නට විරුද්ධාර්ථය දෙන පදය ලිව්වා තිත්. අංක හත ගර්භය යන පදයට සමානාර්ථ පදයක් ලිව්වා ගර්භය. ගර්භය කියන වෙනුවට මෙහි සිඳු තියෙන සමාන පදය තමයි ගැබ. බලන්න විවිධාකාර විදිහේ ප්‍රශ්න ඇවිත් තියෙන්නේ පුතේ. අංක 8 බලන්න. අතු යන නාම පදයට විශේෂණ පදයක් ඡේදය තුලින් ලියන්. අතු යන නාම පදයට. එහෙනම් මේ ඡේදය සඳහන් වෙනවනේ තැනක. වියලි අතු මොන අතුද? වියලි. එහෙනම් ලියන්න ඉස්සරහින් උත්තරේ වියලි. උත්තරේ ඉස්සරහින් ලිව්වා වියලි. වියලි. හරිම බලාපොරොත්තු සහගතව ඔබ හරි ලස්සන මුතු අකුරු වලින් දෙනෝ දහහක් සිසුන් හරි ලස්සනට අපූර්වත්වයට ඉතාමත් හොඳින් සම්පූර්ණ කරනවා. මේ පැවරුම තමන්ට හොඳ සිහිවටනයක් බවට පත්වේවි. ඒ නිසා මේ මන් දැක්ක මේ පෑනින් පවා පිළිතුරු ලියන දුවල පුතාල හරිම අපූර්වට පිළිතුරු ලියනවා. හැම කෙනෙක්ගෙම පොතට සමීප දසුන් අරගෙන පුතේ යන්නේ දෙපැත්තෙම. ඒ නිසා ඔබ අවංකව මේ කටයුත්ත හරියටම කළා. අද අපේ තාත්තාවහම අපේ ආඩම්බර බව ඔබට තාත්තට පෙන්වන්න පුළුවන්. අපි යමු ඊළඟ පිටුවට හොඳ පුතාලා වගේ. රයිට්. පෑන තියාගන්න, පෙන්සල තියාගන්න, මායනෝ ගන්න ළඟට ස්ක්‍රීන්. පුතේ විදුලිය විසන්දවීමක් සිදු වුණොතින් කිසි කෙනෙක් එහාට මෙහාට යන්න එපා. මිනිත්තු දෙකක් විදුලි උත්පාදන යන්ත්‍රවලට මා යනකම් ඔබ ඉන්නට ඌමනායි. රයිට්. තුන්වෙනි ඡේදය. දූපත අසල ගං ඉවුර කඩොල් ගසින්හා කිරල ගසින්ද කැරන් පඳුරින්ද සෙවන කරනු ලැබුවකි. ඝනව වැඩුණු කැරන් පඳුරවල කැරන් කොකු විශාල කලිස්සන් වෙන්න. දියෙන් නැගුණු කිරල මුල් දූපතට මිනිසුන් ගොඩ බසිනු වලකනු පිණිස සිටුවන ලද යවුල්සේ මාබිය ගැන්වීය. මම කැරන් පඳුරු බිඳගෙන ඉතා අමාරුවෙන් ලොකු ගල් කුලකට නැගී බැලුවෙමි. අංක එක මම යන්නේ අනුක්ත පදය ලියන්න. එහෙනම් මම යන්නේ අනුක්ත පදය තමයි මා. දෙක පඳුරුවල යන්නේ ඒක වචන පදය ලියන්න. පඳුර. දෙවැනි පේපර එක හරිම ලේසි පුතේ. එහෙනම් ඕගොල්ලන්ට ඊළඟ එක මිනිසුන් යන්නේ උක්ත පදය ලියන්න. එහෙනම් මිනුලි අනුක්ත පදය දීලා තියෙනවා මිනුක නේද? ඔව්. අපිට කියන්නේ අද උක්ත පදය ලියන්නලු. එහෙනම් උක්ත පදය තමයි මිනිස්සු. ඊළඟට මෙහි ඇති උපමාවක් ලියන්න තිබුණා. මේකෙ තියෙනවා ලස්සන උපමාවක් පුතේ. කැරන් පඳුරුවල කැරන් කොකු හරියටම විශාල කලිස්සන් වෙන්න කිව්වා. එහෙනම් ලියන්න කලිස්සන් වෙන්න. සවනි ලස්සන ලියන්න. හරි හොඳයි. ඊළඟ අංක 5 ගං ඉවුරේ කඩොල් ගස් කිරල ගස් කැරන් පඳුරු විය. මේ වාක්‍යයේ සුදුසු ස්ථානය හන්නේ විරාම ලකුණු යදන්. ගං ඉවුරේ කඩොල් ගස් ගස් කියන දැනට කමා කිරල ගස් කමා අවසානයේට නැවතී මේ තිත. රයිට් ඉම්‍රතරුල් හරියටම කරන්න හොඳ පුතා වගේ. මා බිය විය. මේ වාක්‍ය නිදොස් කොට ලියන්න. එහෙනම් මා බිය විය නෙමෙයි, එහෙනම් මා බිය ගැන්වීය. මා බිය ගැන්වීය.
අත්තකුරු ටික ලස්සනට හරි ලස්සනට ඕන වෙනවා රයිට් ලචින්ත නාමල් ලස්සන අකුරු ටික තමයි ඔයාට වාසනාව අරගෙන එන්නේ පුතේ නිසා පැහැදිලිව නිවැරදිව පිළිතුරු සඳහන් කරන්න මම කැරන් පඳුරු බිඳගෙන අමාරුවෙන් උඩට නැග්ගෙමි මෙම වාක්‍ය බහුවචනයේට හරවා ලියන්න මම කියන වචනේ එහෙනම් බහුවචනයේට අපි ලියන පොඩි අකුරෙන් අපි කැරන් පඳුරු බිඳගෙන පොඩි අකුරෙන් ලියන්න පොඩ්ඩක් මදි වුණොත් උඩින් ලියන්න මම කියන එක බහුවචනයේට අපි මැද වෙනස් උනේ නැහැ කැරන් පඳුරු බිඳගෙන අමාරුවෙන් ඉඩ මදි නම් පුතේ පොඩ්ඩක් යටින් හරි ලියන්න අමාරුවෙන් මමනේ අපි කරා නම් දැන් ආඛ්‍යාතයක් ක්‍රියාපදයක් නැග්ගෙමි නෙමෙයි මොකද්ද වෙන්න ඕන පුතේ නැග්ගෙමු එතන යටින් ලියන්න ඉඩ මදි නම් යට පෙළියෙන් එතකොට අපිට අන්තිමේකේ උත්තරේ යට ලියන්න පුළුවන් සෙතුකේ දිසන්නේ ලස්සන ලියන්න සෙතු අට දූපත යන්නේ තේරුම ලියන්න දූපත අපෙන් අහනවා දූපත කියන්නේ කුමක්ද කියලා අපි වරින් වර දූපතක් ගැන අසා තිබුණනේ පුතේ සමාන පදයක් නෙමේ දූපතට දිවයින කිව්ව කොදෙව්වක දූපතක් කිව්වේ හතර වටින්ම මහා මෝදින් වටවුණු බිම් කොටසක් ලියන්නේ නම් ජලයෙන් වට වූ බිම් කොටසගේ හරි ලස්සනයි හොඳ වේගයක් ඔබ සතුව තියෙනවා අකුරු ටික හරි හැඩයි ගොඩක්ම ස්තුතියි ඒ වගේ දූල පුතාලට හරි හොඳයි හද බොහෝ තැන්වලට පාසල් සහ අමතර පන්ති තියෙන බව මා වෙත දැනුම් දුන්නා ඒ දූල පුතාලට ඒ උපකාරක පන්ති අවසන් කළා පාසලේ අමතර පන්ති අවසන් කළා වරින් වර සම්බන්ධ වුණොත් ඒ සම්බන්ධ වෙන තැන ඉඳලා පුතාලා දීර්ඝ ලෙස ඉදිරියට යමු හොඳයි අපි යමු ඊළඟ කොටසට හරි හොඳයි පෑන තියාගන්න එහෙනම් ආසනේ හොඳට වාඩි වෙන්න හොඳයි සෙතුකි සියත්‍රා හොඳයි බලාගන්න පුතේ හිමයන්ග බලාගන්න පුතා රයිට් අප පාසල් යන්නේ වෙනදා පුරුදු කෙටි පාරෙන් වුවත් පාසලෙන් පසු පෙරලා ගෙදර එන්නේ ඇලහරහා බැඳ තිබෙන අමුණ උඩින් වැටි ඇති පාරෙන්ය කෙටි පාරට වඩා මේ අලුත් පාර දෙගුණයක් පමණ දික් වුවත් බෙහෙවින් අප ප්‍රිය කරන්නේ මේ ඇලේ බැම්ම පසු කිරීමටය එපමණක් නොව අමුණ ළඟ නැවති බොහෝ වේලා එදෙස බලමින් සිටීමද අපට මහත් විනෝදයකි ඇලේ අමුණෙන් ඉහළ කොටසේ සෙමෙන් සෙමෙන් ජලය පිරේ අමුණේ පහළ ඇල සිඳී ඇත සුදු කොක්කු රැළ ඔහුගේ ගෙල දිගු කරමින් හොඳින් මාන බලමින් අමුණෙන් පහළ ඇලේ මසුන් එකිනෙකා ගිල දමති අමුණේ ඉහළ ගඟක් වැනිය වෙනදා ඇලපත්ලට බැස රෙදි සේදූ ස්ත්‍රිය දැන් ඇල ඉවුරේ සිට රෙදි සෝදයි හරි ලස්සන කතාන්දරයක් සැහැලි නේද සොන්ස එක ගෙල දිගු කරමින් මාන බලන්නේ කවුරුන් දෙව්වා ඒ සුදු කොක්කු රැළනේ පුතේ ලියන් සසිනි වියන්සා සුදු කොක්කු රැළ සුදු කොක්කු රැළ ඊළඟට අංක දෙක අමුණෙන් ඉහළ කුමක් වෙනද කියලා ඇහුවා මේක කිව්වනේ පුතේ එක තැනක ඡේදෙ සඳහන් වුණා ඉතාම පැහැදිලිව අමුණෙන් ඉහළ ගඟක් වැනිය ලියන්න උත්තරේ ගඟක් වැනිය නබියා ගඟක් වැනිය උදාන් දිල්නේ තිතාම හොඳින් ලියන පුතා හොඳයි ඊළඟ එක කෙටි පාරට වඩා අලුත් පාරට ළමුන් ප්‍රිය කිරීමට හේතු දෙකක් ලියන් බලන්නකෝ තුන්වෙනි ඡේද පේළියේ දෙවෙනි පේළියේ සඳහන් වෙන්නේ පුතේ කෙටි පාරට වඩා මේ අලුත් පාර දෙගුණයක් පමණ දික් වුවත් බෙහෙවින් අප ප්‍රිය කරන්නේ මේ ඇලේ බැම්ම පසු කිරීමටය එන එකක් තමයි ඇලේ බැම්ම පසු කිරීමට ලියන්න එකක් ඇලේ බැම්ම පසු කිරීමට ත්‍රිසඳ දුල්නේ එවන් සකිත් එන්නප්පුවේ ලස්සන ලියන්
මනුල පුතා කැමරාව පහළට කරන් ඇලේ බැම්ම පසු කිරීමට එපමණක් නොව අමුණ ළඟ නැවති බොහෝ වේලා එදෙස බලා සිටීමද අපට මහත් විනෝදයකි. එහෙනම් තව එකක් ලියන්න පුළුවන්. අමුණ දෙස බලා සිටීමට අෂ්මික ලස්සනට ලියන්න හරි හොඳයි. ප්‍රසන්දු පුතා ලියන්න. අමුණ දෙස බලා සිටීමට අත් අකුරු හරියට ලියන්න උදාන් දිල්නේ උදාන් හරියට කරන්න උදාන් හොඳයි ඊළඟ එක හතර ළමුන්ට විනෝදයක් ගෙන දෙන්නේ කුමන ක්‍රියාවක් මගින්ද කියලා අහනවා බෙහෙවින් අප ප්‍රිය කරන්නේ මේලේ බැම්ම පසු කිරීමටය එපමණක් නොව අමුණ ළඟ නැවති බොහෝ වේලා එදෙස බලා සිටීමද අපට මහත් විනෝදයකි එහෙනම් ළමයින්ට විනෝදයක් ගෙන දෙන්නේ කුමන ක්‍රියාවද ඇහුවා ලියන්න පැහැදිලිව ඔමාලි බිනායා අමුණ දෙස බලා සිටීමට මුතු අකුරු තියෙන්න ඕන වැඩේ ඉවර වෙනකොට රයිට් දෙව්මිනි චනාය අමුණ දෙස බලා සිටීමට ඔන්න දීම අපෙන් ඊළඟට අහනවා පුතේ මේ ඡේදයට මාතෘකාවක් ලියන්නලු මේ ඡේදයට මාතෘකාවක් ලියන්නලු දැන් අපිට පුළුවන් තමන්ගේ නිර්මාණශීලීත්වය මතු කරගන්න පුළුවන් මාමේ ඔබ එකින් එක හැම කෙනක්ම මාගේ පටිගත කිරීම වලට හසු වෙනවා ඔබේ අත් අකුරු අපැහැදිලි වුණොත් මේ දෙවැන්ත පූර්වට දාලා මම පෙන්නනෝ රටටම පේනෝ එහෙම වුණොත් තමන් වගකීම් සහගතව ලියන්නට ඕන පුතේ මේ ඇලේ තියෙන හරි ලස්සන කියනවා මේ ඇලේ දෙපස තියෙන දේවල් ගැන කියනවා මෙහි චමත්කාරය විස්තර කරනවා මෙහි තියෙන අපූර්වත්වය විස්තර කරනවා මෙහි තියෙන අවට තියෙන පාරිසරික පද්ධතිය කියනවා එහෙනම් මේ ගැන කිව්වහම අපිට කියනවා මේ ඡේදයට ගැලපෙන මාතෘකාවක් ඔබට පුළුවන් දහනෝ ලියන් අපිට පුළුවන් ලියමු අපි තමන්ට අයිතියක් තියෙන ඒ සඳහා රසවින්දනේ ඔබට බාරයි අපි ලියමු ඇල ඉවුරේ සුන්දරත්වය ඇල ඉවුරේ සුන්දරත්වය දැන් ඒ වගේ ප්‍රායෝගික දැන් හරියට ලැබෙන්න ඉඩකඩ තියෙන පුතේ ඇල ඉවුරේ සුන්දරත්වය ඊළඟ එක ඇල ඉවුරේ සුන්දරත්වය මෙහි සඳහන් ප්‍රාණවාචී බහුවචන නාම පදයක් ලියන්. බහුවචන වෙන්නට ඕන පණ තියෙන්නට ඕන නේහිමංග එහෙනම් අපි ලියමු කොක්කුරැල. කොක්කුරැල පණ තියෙනවා බහුවචනයි ප්‍රාණවාචී. කොක්කුරැල. කොක්කුරැල. කොක්කුරැල දම්සර කොක්කුරැල ඕ දම්සර මාරසිංහටයි කතා කරන්නේ ඔව්වෝ දම්සර ආයිබෝන් සර් ආයිබෝන් දම්සර කොහමද හවස පාසලේ අමතර පන්තිද නෑ සර් දැන් ඉස්කෝලේ ඇරිලා හවස ගෙදර දුරයි නේ සර් ගෙදර දුරයි කොහෙද ගෙවල් තියෙන්නේ දම්සර පිටකොට්ටේ සර් පිටකොට්ටේ හොඳයි දම්සර පාසල්ල ගෙදර යද්දී තවමත් තමන්ගේ මෝටර් රථය තුල රැඳිලා ඉන්න ගමන් තමයි දම්සරට තියෙන ආසාව ඕනෑකම උමනාව උනන්දුව එවන් දූ දරුවෝ රටට ජාතියට අපේ අනාගතයට ඉතාමත්ම වාසනාවක් අභිමානයක් ඒ වගේම තමයි තවත් කොනක මාදුටුව ඉතාම හොඳින් අපේ සූරිය වැව පිටබැද්දර දුවල පුතාල සමහරුන්ට සංඥා භාවිතයේ නැමිතුව ගහක් මුල ඉඳගෙන මේ කටයුතු කරන දුටුව ඒ නිසා පුතේ කාලය රන් හා සමානයි අපි යන්නේ අපේ ප්‍රතිඵල කුමක් වේදැයි අපි කාටවත් කියන්නට බෑ නමුත් අපේ උත්සාහය විශිෂ්ටයි අපි කවුරුත් පරයා යන්නට නෙමේ මේ හදන්නේ ළමා කාලය අතිසර සුන්දරයි
ළමා කාලයේ අතිසර අතිශයින් ප්‍රීතිජනකයි. ඒ නිසා මේ විචිත්‍රත්වය ඔබ භුක්ති විඳින්නට ඕන. ඒ නිසාම මේ දසුන් දැකීමද මට ඉතා ප්‍රියජනක කටයුත්තක්. ඒ නිසා දම්සර මාරසිංහ, ඒ නිසා ඔබ ගන්නා උත්සාහය දහස් වාරයක්ම සාර්ථක වේවයි කියලත් මේ වෙලාවේ මතක් කරනවා. දම්සර එක මොහොතකටවත් කිසිදු අකමැත්තකින් තොරව කිසිදු විඩාවකින් තොරව තමන් නිවස බලා යන අතරතුරත් තමන්ගේ මෝටර් රථය තුළ කාර් එක තුළ ඉඳගෙන මේ අභ්‍යාසවල යෙදෙනවා. ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ දම්සර මාර්සිංහ හැමදාම හිමිදිරි පාන්දර හිනා වුණු ගමන් පන්තිය රැවිලා ඉන්නවා. හොඳයි, අපි යමු ඊළඟ කොටසට සම්බන්ධ වෙමු. ඊළඟ එකේ අපෙන් ඇහුවේ අංක 7 ප්‍රාණවාචී ඒකවචන නාම පදයක් ලියන්. පණ ඇති ඒකවචන නාම පදයක් මෙහි කොටස් කීපය එක තැනක තියෙනවා. ඔහු එහෙනම් පුතාලට ඔහු ලියන්නත් පුළුවන්. ඊළඟට පුළුවන් ස්ත්‍රිය ලියන්න පුළුවන්. මුතු අකුරු සඳහන් කරන්න. ඊළඟ අංකාට මෙහි සඳහන් විශේෂණ පදයක් ලියන්න කිව්වා. මාද බෝඩ් එක ළඟ නොවි මේ විශාල කැමරා පූරු දෙක ළඟට ආවේ ඔබේ අකුරු පරීක්ෂා කර බලන්න. ඔබ කුමක් කරනවද කියලා බලන්න. අංකාට මෙහි සඳහන් නාම විශේෂණ පදයක් ලියන්න. පුතේ යම්කිසි නාම පදයක් හඳුන්වන්න යොදන පදයට නේ නාම විශේෂණ කියලා කිව්වේ. එහෙනම් එවැනි පද කීපයක් තියෙනවා. එකක් එවැනි කේටි තියෙනවා, අලුත් තියෙනවා, නේ අලුත් පාර. එහෙනම් ලියන්න එකක් එකක් ලියවනම් හරියට හරි ජනුතේ ඉතාමත්ම හොඳයි. රයිට්. ඊළඟ එකට යංකෝ අමායා උමන්දි. ඊළඟ පිටුවට යං හතරවෙනි ඡේදයට පස්වෙනි ඡේදයට යං හොඳ දරුවෝ වගේ හරි හොඳයි. දහම්දි තෙවන්සා ඔන්න බලාගන්න පුතා. කිසඳු දුල්මින බලාගන්න හොඳයි. සෙනාරී ධෝනි. රයිට්. පෙන්සල තියන්න මං කියවනවා. අපේ අමායා උමන්දි දෙන්නත් එක්ක බලාගන්න දුවේ. රයිට්. වඩුවාට කලින් කටුවක් මිටියක් භාවිතා කළ පක්ෂියා ලෙස හඳුන්වනු ලබන්නේ කෑරලාය. ගමනක් යෑමට සූදානම් වන විට කෑරලාගේ හඬ ඇසුනහොත් අසුබ දෙයක් වේ යැයි ඇතැම් අය විශ්වාස කළද සත්‍ය වශයෙන් කෑරලා මිනිසාට ප්‍රයෝජනවත් සතෙකි. කෑරලා ගොවියාගේ මිතුරෙකි. ගොවියාට හානි කරන සතුන් ගිල දෙමීමෙන් කෑරලා කරනු ලබන සේවය මිල කළ නොහැකිය. කෑරලාගේ ඇඟිලි කොන්නල ඇති උල් නිසා ගස්වල කඳන් අල්ලා ගැනීමට මහත්සේ උපකාරී වේ. පාදවල ඇඟිලි ඉස්සරහට පස්සටත් විහිදී තිබීමත් ගස්වල කඳන් අල්ලා ගැනීමට උපකාරී වේ. ගසට කොටන විට කඳ කෙලින් තබා ගැනීමටත් සිරුර පහලට රූරා වැටීම නවත්වා ගැනීමටත් කෑරලාට උපකාරී වන්නේ පෙඳයයි. පෙඳයේ කෙළවර කඳට තදකොට තබා ගැනීම නිසා ඇතම් කෑරලුන්ගේ පෙඳය අග තරමක් ගෙවී ඇත. ඒ නිසා බලන්න අපේ ජාතික විභාගේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පුතේ මුල සැරසුනොතින් මෙවැනි ඡේදයකින් ඔබට ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. සුදු මල් වට්ටියකට එකින් එක මල් පුරව ගන්නවා වගේ තමයි ඔයාට පුතේ මේ ලකුණු ටික එකතු කරගන්නේ. දෙවැනි ප්‍රශ්න පත්‍රයට හොඳ ආරම්භයක් පුතාලා දුන්නාම තමන්ගේ සිත පුතේ සතුටින් පිරෙනවනේ. මම විභාගයේ සමත්්‍ය නැංගීම ඔයාට ඇති වෙනවා. පළමු ප්‍රශ්නය තුලදිම පුතේ ඔයාගේ සිත සතුටින් පිරෙන්න නම් මේ පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය ඉතා සාර්ථකව ඔයා අවසන් කරන්න වෙනවා. ඒ නිසා තමයි මා මොන අංශයකින් ඔබට ඡේදයක්, කවි පන්තියක්, පද්‍ය පන්තියක්, නිවේදනයක් මොකක් ලැබුණත් ඔබ දැන් සුරක්ෂිතයි. වඩුවා භාවිතා කරන උපකරණ දෙකක් මෙහි සඳහන් වේ. එය නම් කරන් ලියන්න කටුව, මිටිය. සමහර අය අසුබයයි සලකන දෙයක් මෙහි කියවේ. අපේ ආච්චි තාමත් එමය යන්නේ. පොඩ්ඩක් ඉඳපන් හිච්ච කොළුවෝ. අනේ මගේ පොඩි පුතේ පොඩ්ඩක් ඉඳපන් අන්න අර කෑරලත් ඇඬුවා. පොඩ්ඩක් ඉඳලා ඵලයන් කියලා. පැරැන්න අතරේ පුතේ ලොකු විශ්වාසයක් තිබුණා මේ ගමනක් බිමනක් එහෙම පිටත් වෙලා යද්දි. පුදුම වැඩේනේ කෑරුණුන්ට. මං දවසක්ද අපේ ආච්චිත් එක තර්ක කළා. මට දුන්න පොල්ලකින් එකක් පස්ස පැත්තලා අනේ ඵලයන් යන්න පණ්ඩිත කතා කියන්නේ නැතුව. වැරණි ආච්චිල සියල එහෙමනේ පුතේ. හැබැයි ඉතින් ඒවා
හරි ලස්සන කතාන්දර. ඇයි පුතේ ඉතින් ඉස්සර මිනිස්සු වහිනවද දිගට පායනවද වැසි ළඟ එනවද කියලා කිව්වේ මේ සතුන්ගේ සත්ව හැසිරීම් වල ඉන්නේ. අද මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණාට එදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ති අයිතිකාරයා වගේ හිටි අපේ ආච්චී සීයයිනේ. සීය තමයි උදේ නැගිට්ට ගමන් කියන්නේ මට තාම මතකයි සාලුව පිටර දාගෙන අම්මෝ පෑවිල්ල නම් බං ඉච්චි පුතේ දිගට අල්ලන්න වගේ මට පේන්නේ. එහෙම තමයි අපේ සීය මට මතකයි කිව්වේ. මාර ජොලි බඩු දෙක අපේ ආච්චි 100 වැඩක් නැහැ කියලා. අපේ ආච්චි තාම ඉන්නව අවුරුදු 161යි 100ට අවුරුදු 174යි තාම ඉන්නව. මං හැන්ද වෙනකොටම ඒ දෙන්නගේ ළඟට තමයි යන්නේ. කෙලින්ම මොන රූපවාහිනියද පුතේ රස සාගරයක් මගේ පුතේ මෙතනින් වාඩියන් කියලා අපේ 100ට තිබුණ මෙහෙ මැදි පුටුවක් 100යි තියෙන රජ්ජුරෝ වගේ තමයි පුතේ රැට මේකේ හාන්සි වෙලා ඉන්නකොට මමයි අපේ අක්කලා 6 දෙනයි නංගිලා 4 දෙනයි මල්ලිලා දෙන්නයි මමයි අපි 16 දෙනා වටේ වාඩි වුණාම 100 මහා පුදුම ලස්සන කතාන්දර කියන්නේ. ඔය ප්‍රස්තාපිල්ල ගොඩනැගිලා තියෙන්නේ එහෙමනේ ගමක වෙච්ච යම්කිසි සිදුවීමක් මුල් කරගෙනනේ පුතේ යම් සිදුවීමක් පදනම් කරගෙන තමයි ප්‍රස්තාපිල්ලක් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සර අපි 100ට අපේ ආච්චිට අප්‍රමාණව ආදරය කරා. ඒ දෙන්න පුතේ හරි ලස්සන බොහෝ කාරණා අපිට කියා දුන්නා. හොඳයි ඊළඟ එක ලියමු අපි එහෙනම්. අසුබයයි සලකන හඬ තමයි කෑරලාගේ හඬ. කෑරලාගේ හඬ ලස්සන අකුරු තියෙන්නට ඕන. කෑරලාගේ හඬ තරුසා මුතු අකුරු ලියන්න දුවේ ලස්සනයි. මිල කළ නොහැකි යන්නට තනිපදයක් ලියන්න. මිල කළ නොහැකි නේ මරියම්. මිල කළ නොහැකි කෝෂික මිල කළ නොහැකි. එහෙනම් පුතේ අමිල නේ සසිරුවකින් අමිල අමිල. ඊළඟ එක ඇහුවා කෑරලාගේ කෑරලා තමාගේ පෙඳය උපකාර කරගෙන රූරා රෑම වළක්වා ගැනීම නිසා පෙඳයට යම් දෙයක් සිදු වී ඇත. ඒ කුමක්ද? මේ ඡේදය සඳහන් වුණානේ සාංශා දෙව්සාරි ගෙවියාම. ලියන්න බොවින්දු ගෙවියාම. ගෙවියාම ඉසිරි ලියන්න. සදේශ ලියන්න. මොහමඩ් ආදී ලස්සනයි අත් අකුරු ටික හොඳයි. පහත වැකියේ සඳහන් විශේෂණ පද දෙකක් තෝරා ඒ යටින් නිරක්කඳින්. හොඳ පුතාලා වගේ පැන්සල තියාගන්. ගමනක් යෑමට සූදානම් වන විට කෑරලාගේ හඬ ඇසුනොත් අසුභ දෙයක් වේ යැයි ඇතැම් අය විශ්වාස කළද සත්‍ය වශයෙන් කෑරලා මිනිසාට ප්‍රයෝජනවත් සතෙකි. එහෙනම් විශේෂණ පද මේක කීපයක් ඇහෙනවනේ. හඬ මොන හඬද? කෑරලාගේ. එන ඉර ගන්න පුළුවන් කෑරලාගේ. ඇතැම් අය මොන අයද? ඇතැම්. අන්න ඉර සඳහන් කරන්න දාම්සා. ඊළඟට ඇහුවා අංක 6 මහත්සේ යන්නේ අර්ථය කුමක්ද? මහත්සේ කිව්වේ විශාල ප්‍රමාණයක්. ලියන්න පමදි විශාල ප්‍රමාණයක්. තුසිතා ලියන් දියන්න දුවේ විශාල ප්‍රමාණයක්. ලස්සනයි දෝනි ලියන්න හොඳ දුව වගේ. තබා ගැනීම යන්නේ විරුද්ධ පදේ ලියන්න තිබුණා නේ විනුජ. තබා ගැනීම නම් තබා නොගැනීම. කවින්දි නිතුල්ලා ලස්සනයි පවනි ලියන්න දුවේ තබා නොගැනීම. පවනි අකුරු ටික ලස්සන ලියන්න හොඳ දුව වගේ. තබා නොගැනීම. ඉස්සිනි හොඳයි අත් අකුරු ලස්සනයි. සත්මී රනුල්ලයා මට පෙන්නනවා හොඳයි. මං එකවර බලනවා. ඉස්සිනි ලස්සනට ලියන්න. හොන හරි ලස්සනයි. ඊළඟ අභ්‍යාස බලන්න. පහත කවිවල ඉතිරි පේලි සම්පූර්ණ කරන්න තියෙනවා. ගුරු දෙවි දැක නැගිටමි නැගිට දෙපා වඳිනෙමි. පේලි දෙකක් තියෙනනේ. ගුරු දෙවි දැක නැගිටෙමි. ගුරුවරයා දෙවියෙකුට හරි වගේ උපමා කරලා තියෙනනේ. බලන්න ගුරුවරයා උපමා කරලා තියෙනවා දෙවියෙකුට. දෙවිවරු කියන්නේ කොයිතරම් පුතේ වන්දනාමාන ලබන අයද? කොයිතරම් පූජනීයත්වයට පත් අයද? ඒ නිසා ගුරුවරයාත් එවැනි තත්ත්වයකට පත් කරලා තියෙනවා. හැබැයි ඒ නිසා හැබැයි ඒ ගුරුවරයා දැනගන්න ඕන දරුවන්ට සැබවින්ම අවංකවම ආදරය කළ යුතුයි. මගේ පන්තියට ආවෙ නෑ කියලා මා කිසිවිටක ඔබ සමග අමනාප නොවිය යුතුයි.
වැටෙන හැම වාරයක් පාසාම පුතේ ඔයාව නැගිටගෙන යා යුතුමයි. ඔයාට වරක් දෙවරක් තුන් වරක් නෙවෙයි 10 වාරයක් වැරදුනත් ඔයා ආයෙත් ඇහුවොත් මට සර් ඒක තේරුනේ නැහැ කියලා කිසිදු වෙලාවක තරහක් කමනාපයක් ක්‍රෝධයක් නැතුව ඔබට නැවත නැවත කිවයේ දිය යුතුමයි. ඒ නිසා ආදරණීය සිතක් තියෙන හරි ලස්සන ප්‍රේමණීය සිතක් තියෙන දරුවන්ට කුහකකම් නොකරන ඔබේ දියුණුව සෑම විටම බලන හරි ලස්සන ගුරුවරයෙක් උපමා කළා තියෙනවා දෙවිවේකුට නේ. ඒ නිසා ඔබ මේ අප ළඟත් පුතේ මෙහෙම ආදරයෙන් රැඳී ඉන්නේ එහෙමයි. කිසිවිටක පුතේ අන් අයට නිගරු නිග්‍රහ නොකරන හැමෝටම ආදරයෙන් කියා දෙන හැම විටම තමාගේ තාත්තා සහ අම්මාගේ වටිනකම කියන ඔබ හොඳට ඉගෙන ගත්තාම ඔබ යා යුතු ඉලක්කය ඔබට නිතර කියා දෙන අය ඔබේ සැබෑ දෙවිවරු බවට පත් වේවි. ඒ නිසානේ කිව්වේ ගුරු දෙවි දැක නැගිටමි. ගුරුවරු දැක්කහම දෙවියෙකුට වගේ දුටු දැන අපි ඉස්සර නැගිටලා ආචාර්ය කරා. නිකන් නෙමෙයි නැගිට දෙපා වඳිනෙමි. තවමත් පුතේ මේ අපි එහෙමයි ඔයාගේ තාත්තා දිහා බලන් ඉන්න, ඔයාගේ අම්මා දිහා බලාගෙන ඉන්න. කොයිතරම් ඔයාගේ තාත්තා උස්මහත් වුණත් මොනතරම් ලොකු හෝටලයක සාදයකට ගිහිල්ලා දෙනෝදාහක් පිරිස මැද්දෑ වුණත් ඔයා බලන්න ඔයාගේ තාත්තා මට එනවා යන්න උගන්නපු දැකපු ගුරුවරයා දැකපු ගමන් බලන්න ඔබේ තාත්තා තයි කෝට්තියා මොනව ඇඳ පැළඳගෙන හිටියත් ඔයාගේ තාත්තා පුතේ දන නවලාචාරය කළ යනෝ. ඒ ඔයාගේ තාත්තගේ වාගේ අම්මගේ තියෙන මනුස්සකම මනුදම් ගුණගරුකකම ඒ දිහා ඔබ බලාගෙන ඉන්න. ඒ නිසා දෙවෙනි පේලි එහෙනම් අපිට ලියන්න තිබුණ ලියමු. වැඳ පොත් පාඩම් දෙමි ලියන්න. වැඳ පොත් පාඩම් දෙමි. වැඳ පොත් පාඩම් දෙමි. වැඳ පොත් පාඩම් දෙමි. වැඳ පොත් පාඩම් දෙමි. කෙටියට දාන්න ඊළඟට දීලාසත් උගනිමි. දීලාසත් උගනිමි. දීලාසත් උගනිමි. මෙතන සත් කියලා කියන්නේ පුතේ සිත් සතර. දීලාසත් උගනිමි. දීලාසත් උගනිමි. සත් කියන්නේ මෙතන ශිල්පනේ සතරනේ පුතේ නේ. වැඳ පොත් පාඩම් දෙමි දීලාසත් උගනිමි. ඊළඟ එක වැඩ කරන සැම එක් වෙති කල් මරණ කිසිවෙක් නැති. ලියන්න ඊළඟ පේළිය පොඩ්ඩක් පොඩියෙන් ලියන්න. නරන් මෙන් බොරු නොකරති. නරන් නරන් මෙන් බොරු නොකරති. බලන්න වචනේ පුතේ මෙතන නරන් කියන්නේ මිනිසුන්ට. නරන් මෙන් බොරු නොකරති. නරන් මෙන් බොරු නොකරති. අද තනියම උත්තර ලියලා ලකුණු ගන්න ප්‍රශ්නත් වෙනවා 100ක් හොඳේ. නරන් මෙන් බොරු නොකරති. කෙටීර දාන්න. කෙටීර දාලා ලියන්න. නියම රජයක් එහි ඇති. පවණි අනිත් අතත් උඩට අරන් ලියන්න පවණි. එතකොට ලස්සනට ලියන්න පුළුවන්. ආන්න එහෙම. නියම රජයක් එහි ඇති. දිනිති අකින්සා ලස්සනයි දිනිති. හොඳයි ඊළඟට බලන්න. දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම. ලියන්න ඊළඟ පේළිය. ගුණ නුවණ දැක්කම. ගුණ මුරුද ජනයන්නේනෝ. ගුණ නුවණ දැක්කම. ගුණ නුවණ දැක්කම. කෙටීර දැම්මා. ඔහුට සලකයි රටේ ඔක්කොම. රසන්දී විහන්සා රසාදී කොමද රසාදී? හොඳින් ඉන්නවා සර්.
හරි පුතේ හයියෙන් කතා කරන්න ඕන රසාදි එහෙම කතා කරාම අපිට ඇහෙන්නේ නැහනේ කොහමද රසාදි දුව මොන පාසලේද මම ගාවිය දශක අරිට විදුහලේස හොඳයි කොහමද රසාදි දැන් විභාගයේ සූදානම දුව හොඳට වැඩ කරනවද ඔව් සර් දැන් ටිකක් මහන්සි වෙනවා ඔව් දෙකක් මහන්සි වෙනවා ටිකක් නෙමේ රසාදි හොඳටම මහන්සි වෙන්න මොකද රසාදිට පුළුවන් මුළු පළාතෙම වැඩිම ලකුණු සංඛ්‍යාව අරගෙන එන්න එල්පීටීයේ ප්‍රදේශයෙන් කලාපේම පළවෙනිය වෙන්න වරම වාසනාව රසාදිට තියෙනවා ඒ නිසා දෝනිට තියෙන ඉතාමත් හොඳින් වැඩ කටයුතු දිනපතා වැඩ ටික ඉතාමත් හොඳින් කරන්නට තමයි කොහොමද රසාදි දැන් පරිසරය ටික ගණිත ගැටලු ටික එහෙම කොහොමද ඔබ හොඳ සම්පූර්ණ කරලා ඉන්නවද ඒ ටික ඔව් සර් දිනපතා වැඩ ටික රසාදි ලස්සනට කරෝතින් අපිට අතිවිශාල ලකුණු සංඛ්‍යාවකට එන්න පුළුවන් දෝනි ඒ නිසා රසාදිට විශේෂ හැකියාවක් තියෙනවා ඒ ඉලක්කයට ළඟා වෙන්න මම බලාපොරොත්තු වෙනවා රසාදි ඉතාමත් හොඳින් තව දුරටත් හොඳට වැඩ කරාවි කියලා කොබන්න රසාදි ඔයා ලිව ටික මට පෙන්වන්න දුවේ පොත පොඩකට සර් මේ මම කලින් පන්තියට ජොයින් වුණා මම දැන් තමයි ජොයින් වුනේ ආ හොඳයි එහෙනම් දැන් මෙතන ඉඳලා අපි මෙතන ඉඳලා හොඳට කරගෙන යමු රසාදි හොඳයි හොඳයි දුවේ මේ කොටස ඉඳලා හොඳට ලියන්න හොඳ දුව වගේ රයිට් ඊළඟ එක පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ ලියන්න ඊළඟ කොටස කී කරු හොඳ ළමයාගේ කී කරු හොඳ ළමයාගේ කෙටීර දාල් ලියන්න කවුරුත් පවසති යගේ යෂානා වීරක් පෙරම දෝණි ලස්සන අකුරු ලියන්න හොඳ දුව වගේ රයිට් හරි හොඳයි කො අපේ සත්‍ය ආර්ය සිංහ සත්‍යා සත්‍ය ආර්ය සිංහ ලස්සනට බලාගන්න ඊළඟ ඡේදේ සත්‍ය අද ඉතාමත් හොඳින් ලස්සනට වැඩේ තියෙනවන රිවින් තෙවුසර එල්පීටී හොඳයි ඔන්න සාංශා දිනුවි බලාගන්න පුතේ ඊළඟ ඡේදේ පැන්සල තියාගන්න රංජන නිතූෂා ඊළඟ පැත්ත හරවල පුතේ පැන්ස පෑනති පැන්සල තියාගන්න හොඳ දුව වගේ මා ඡේද කියවනෝ දින්සර හොඳට බලාගන්න රයිට් හරිම හොඳයි අද පොත ලස්සනට ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් මට්ටමකට තියෙනවා හැමෝගෙම රයිට් ඔන්න දමිරු බලාගන්න පුතා පැන්සල පෑන තියාගන්න දමිරු රයිට් දමිරු පැන්සල තියාගන්න ඡේදයට රයිට් අපි රෝදපාර දිගේ වනය තුලට රිංගුවෙමු තොර තෝංචියක් නැතිව නැගෙන කුරුළු ගීතයෙන් නිහඬියාව මෙකීයයි මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුළු ගීතය උවද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්‍රීං ක්‍රීං නාදය ගස් අතරින් රිංගා ඈතටම දිවයයි අත්තෙන් අත්තට පනින රිලා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබී පාළුවට තර්ජනයක් වුවද සිත තුල රජ යන පාළුව බිය මුසු හැඟීම් ජනනය කරවයි හරි ලස්සන කතාන්දරයක් කියන්නේ අංක 1 නිහඬියාව නිහඬියාව කිව්වේ පුතේ නිශ්ශබ්දතාවයනේ මැකී යන්නේ කුමන හඬින්ද ලියන්න පුතාල උත්තරේ කුරුළු ගීතයෙන් කුරුළු ගීතයෙන් මම බලන්නේ අද අත්තකුරු රයිට් ඉතා හොඳ ලියන්න ජෙනුලි කෙලින් වෙල ලියන්න ජෙනු හරි හොඳයි හොඳයි ලස්සන අකුරු ටික ලියන්න බිනුදු හොඳේ අවින් බිනුදු රයිට් ලස්සන ලියන්න පුතේ මොවුන් වනය තුලට රිංගුවේ කුමක් කොස්සේද රෝද පාර දිගේ ලියන්න පුතාලා රෝද පාර දිගේ පිල්ලම් අඩු කරන්නේ නැතුව ලියන්න බිනදු රෝද පාර දිගේ තුන ක්‍රීං ක්‍රීං නාදය නැගින්නේ කොහින්ද
ගස් දෙකක් එකට ඇතිල්ලීමෙන් ඡේදයේ සඳහන් වුණා. ගස් දෙකක් එකට ඇතිල්ලීමෙන් තිසුම් දුල්නිත ලියන්නේ නැද්ද? ගස් දෙකක් එකට ඇතිල්ලීමෙන් ඊළඟ හතර මෙම ප්‍රදේශයේ අසන්නට නොලැබුණු හඬක් නම් කරන්න. මේ ප්‍රදේශයේ සන්දිව් අසන්නට නොලැබුණු හඬක්. ඇයි පුතේ මේ ඡේදය කියවුණානේ තැනක? මිනිස් කටහඬක්. ලියන්න උත්තරේ මිනිස් කටහඬක්. රිෆ්දාන් ලස්සනයි, ලියන්න අකුරු හොඳයි. මොකද්ද මේ කීවෙනි මාසෙද කියලා අහන්නේ අනවශ්‍ය මැසේජස් එවන්නේ මොහමඩ් ෆර්හාන්. කිසිම අවබෝධයක් නැති බව පේන්නේ. විශේෂ සම්මන්ත්‍රණයකයි ඔබ රැඳී ඉන්නේ. සති ගානක් තිස්සේ මේ පිළිබඳව ඔබට දැනුම් දුන්න. අද අපේ විශේෂ වැඩමුළුවක් දෙවෙනි පේපර් එක ආරම්භ කරන බව කිව්වා. අංක පහ බියගන්වන දෙස බලා සිටියේ කවුරුන්ද? පුතේ මෙහි සඳහන් වුණා රිලා වඳුරු සේනාව. හරියටම ලියන්න ලස්සනට. සචින් චාමික ලියන්න පුතේ. රිලා වඳුරු සේනාව. සිනෙත් තිමල්ස ලියන්න පුතේ අකුරු හරියට. රිලා වඳුරු සේනාව. උවින් අමරවීර පුතා පොඩ්ඩක් කැමරාව පහලට කරන්න. උවින් තව කැමරාව පහලට කරන්න. ඊළඟ අංක 6 කන් බිහිරි කරවන ලෙස හඬ නැගුවේ කවුරුන්ද? රැහැයියන් නේ. රැහැයියන්. රැහැයියන්. අත් අකුරු හරියටම තියෙන්නට ඕන. ඊළඟට අහනවා සහන්‍ය අපෙන් තොරතෝංචියක් නැතුව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? තොර තෝංචියක් නැතිව කිව්වේ පුතේ නොනවත්වානේ. ලියන්න නොනවත්වා. දුල්ස ලියන්න නොනවත්වා. නැත්නම් නොකඩවා. තොර තෝංචියක් නැතිව. එක දිගට කිව්වේ නොකඩවා නේ දෙව්මිනී නෙතාරා. දෙව්මිනී නෙත්සරා. ලියන්න පුතේ ලස්සන ලියන්න. නොනවත්වා. ඊළඟට මෙහි සඳහන් ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් ලියන්. ඇයි අපි තියෙන ඕන්නම් කෙලින්ම අපි. ඊළඟ ඒ අංක 9 අපි වනය තුළට රිංගුවෙමු. මෙම වගන්තිය ඒක වචනයට හරවා ලියන්. ඕන ප්‍රවේශමෙන් හරවන්න. එහෙනම් අපි නම් මම. මම වනය තුළට. අපි එක වචනයට මම වනය තුළට. දෙව්සාරි දැන් රිංගු වෙමු නෙමේ නේ දෙව්සාරි. ඇයි මමනේ නේද දෙව්සාරි? ඔව්. එහෙනම් මියන්නෙන් ඉවර වෙන්න ඕන නේද? ඒක වචනයට හැරෙව්වාම දෙව්සාරි. සර් කොහමද ධෝනි? හනින් ඉන්නවා සර්. දෙව්සාරි කොහෙන්දද මේ එකතු වෙන්නේ අපිත් එක්ක? අනුරාධපුරින්. අනුරාධපුරේ. හරි හොඳයි. දෙව්සාරි කියන්නේ දෙවිවරු වැඩ ඉන්න බිමක් නිසා ඔයාගෙත් නමේ කොටසකට ඇවිල්ලා දෙව්සාරි කියලා නේද? ඔව්. ඒක හරි. අපි ආසෑ ළඟදී අනුරාධපුරේ එනෝ. ආවහම අපි උඩමළුවේදී හම්බුෙමු දෙව්සාරි. හොඳේ. හා සර්. මට පුළුවන්කමක් තිබුණොත් මට දුන්නොත් වරමක් දෙව්සාරි. මට කවුරු හරි වරමක් දුන්නොත් අද මේ ඉන්න 500ම අරගෙන මම එනවා අනුරාධපුරේ. එහෙම වුණොත් ඇවිල්ලා ඔයාවත් බලලා අටමස්ථානෙත් ගිහිල්ලා කලාවැව ළඟ ටිකක් වාඩි වෙලා ඉඳලා හිරබැස යන හැන්දෑවේ කලාවැවේ අසිරියේ බලලා ඈතින් දිලෙන රුවන්වැලි මහා සෑය දිහා බලාගෙන ඉඳලා අපිට එන්න පුළුවන්. මට හරි ආසාවක් තියෙන ඔක්කොමලත් එක්ක පුංචි ගමනක් යන්න. ඒ නිසා දෙව්සාරි ඔයාගේ දිහා බැලුවහමත් මහා විශාල ලකුණක් තමයි
හර කැවමින් පේනි ශිෂ්‍යත්ව විභාග ඒක උපරිමේම පුතේ දිනාගන්න. හොඳයි ලියමු දෙවසාරි ඊළඟට දහය. සමාන පදය ලියන්න දුවේ වනය වනයට කැලය කිව්වා ලියන්න එකක් කැලය හැබැයි දන්තජලයන්න ගස්සට වෘක්ෂය කිව්වා. ඒම නැත්තන් තුර එක වච්චනයක් තමයි ලියන්න තියෙන්නේ. එක වච්චනයක් ලිව්වා. හොඳයි. ශබ්දවාහිනී යන්ත්‍රයකින් ඇසුණු නිවේදනයක් පහත දැක්වෙයි. එම නිවේදනය ඔබටත් ඇසුනේ යැයි සිතා පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්. ඔන්න දැන් ශිෂ්‍යත්ව විභාගේ ජනති මිහින්දයා එක් එක් ආකාරයෙන් අපිට ලැබෙනවනේ පුතේ. ශිෂ්‍යත්ව විභාගේ අපි දන්නේ නෑ දෙවෙනි ප්‍රශ්නපත්තරේ මුල සමහර විට අපිට නිවේදනයක් වෙන්න පුළුවන්. ඒක ලස්සන පද්‍ය පන්තියක් වෙන්න පුළුවන්. ඒක ලස්සන කවි පන්තියක් වෙන්න පුළුවන්. ඒක ලස්සන ඡේදයක් වෙන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන තවත් වෙනත් ආකාරයකට රැගෙන ගිහිල්ලා නිවේදනයක් පුතාලා දැකලා තියෙනවා. අපේ පාසලේ අපිට අපේ කන්වලට නිවේදන එනවා. මම්මාවත්වල ඇවිදගෙන යනකොට අපිට විවිධ ආයතන වලින් සංවිධාන මගින් විවිධ කරුණු කාරණා සඳහා නිවේදන නිකුත් කරනවා. සමහරු ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ඒ නිවේදනය නිකුත් කරනවා. සමහරු අපි දැකලා තියෙනවා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිවේදන නිකුත් කරනවා. පැරණි කාලේ නම් පුතේ මං දැක්කා අර අඬමෙර කරුවෙක් යවලා නේ අසව් අසව් කියලා පැරණිම මිනිස්සු එවැනි නිවේදන නිකුත් කරා. මං දැක්ක මේ ඊයේ පෙරේද ඒ වගේ ඒවා කලෙලි දැකලා ආයිම මං දැක්ක රූපවාහිනියේ මේ තියෙන්නේ ඒ වගේ නිවේදනයක් තියෙනවා. ඔන්න පුතාලා හොඳට අසාගෙන ඉන්න මොන පැත්තකින් ගියත් අපි සුරක්ෂිතයි. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ මේ ලස්සන ගීතයක අනුවාදනයක් යනවා පැත්තෙන්. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ මෙන්න නිවේදනය දැන් අපිට ඇහෙනවා. බක්මීවව ගම්වාසීන් සැමට කෙරෙන කාරුණික නිවේදනයයි. මෙවර සිංහල අලුත් අවුරුද්ද අසිරිය විඳිමු. සැවම එක්වී සතුටු වෙමු. අප්‍රේල් 20 වන ඉරුදින දවස පුරාම බක්මීවව මහාවිද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සවයට ඔබ සැමට ආරාධනා කරමු මෙසේ. දෙලනතරු ක්‍රීඩා සමාජය. හා බැලින්නම් නේතුමල්ජා අවුරුදු උත්සවයක් එනවා ළඟ ළඟ. ඒ අවුරුදු උත්සවයට තමයි මේ නිවේදනය අපිට ඇවිත් තියෙන්නේ නේද? අමාශා දේවින්දි බලමු එහෙනම් නිවේදනය කරනු ලබන්නේ කාටද? කලබල නැතුව හරිඳු දිනෙත් අපි නිවැරදිවම හරිඳු දිනෙත් මේ උත්තරේ ලියන්න වෙනවා. හරිඳු ලියන්න එහෙනම් කාටද කියලා නේ පුතේ අහන්නේ. බක්මී වැව ගම්වාසීන්ට ලියන්න. බක්මී වැව පියන්සා ජාගොඩ ලස්සන ලියන්න හරිම හොඳ දුවෙක්. පියන්සා ලියන්න දුවේ ලස්සනට. පියන්සා ජාගොඩ කාටද පියන්සා නිවේදනය කරන්නේ? පියන්සා කතා කරන්නේ නෑනේ. පියන්සා ඔව් බක්මී වැව ගම්වාසීන්ට. පියන්සා හොඳයි ලියන්න. බක්මී වැව ගම්වාසීන්ට දෙවෙනි එක නිවේදනය කරනු ලබන්නේ කවුරුන්ද? හොඳට කියවන්න ඕන ඒනුල්නේ. දැන් අහන්න ඒනුල් මේ නිවේදනය කරන්නේ කවුරුන්ද කියලා. ඒනුල් ඒනුල් ඔව් එයාට තමයි ඒනුල් රයිට්. නිවේදනය කරන්නේ පුතා ලියන්න දිලෙනතරු ක්‍රීඩා සමාජය. ඒනුල් අකුරු ටික ලස්සන ලියන්න. තුහන්සා තරුකිණී ලස්සන ලියන්න පුතේ. තුහන්සා ලියන්න දෙලෙනතරු ක්‍රීඩා සමාජය. තුහන්සා දැන් හොඳයි. උනන්දු ආසා වෙනදට වැඩිය හරිම හොඳයි. ඊළඟ එක තුන නිවේදනය මගින් කියන්නේ කුමක්ද? නිවේදනය මගින් කියන්නේ කුමක්ද? අවුරුදු උත්සවය ගැන ලියන්න. රාමතුල ලියන්න. අමාශා දේවින්ද ලියන්න දුව. අමාශා ලියන්න අවුරුදු උත්සවය ගැන.
අවුරුදු උත්සවය ගැන. ගයිස් ලියන්න ලස්සනට. අවුරුදු උත්සවය ගැන. හතර. කවර ස්ථානයක මෙය පවත්වයිද? ඔන්න ස්ථානය වැදගත්. ස්ථානය බක්මී වැව අන්සේ දෙවුනෙත් මේ ලස්සන ඇලියන්න. බක්මී වැව විදුහල් ක්‍රීඩාපිටියේ. බක්මී වැව විදුහල් ක්‍රීඩාපිටියේ. සනුජිතිනාර පොඩ්ඩක් කෙලිම් වෙල ලියන්න සනු. සනුජිට බඩ ගිනි වෙලා. බක්මී වැව විදුහල් ක්‍රීඩාපිටියේ. කවර දිනයක මෙය පවත්වයිද? ලියන්න උත්තරේ පුතාල. අප්‍රේල් 20. මාසේ අකුරෙන් ලිව්වා, ඉලක්කමෙන් දිනේ දානෝ. ඉම්දාත් ලියන්න. තර්ෂිකාවින්දි අප්‍රේල් 20. අයිෂා කමරදීන් ලස්සන ලියන්න පුතේ. අපේ යුත්මී. ඊළඟට අපේ දිනේන්ද්‍රි ලස්සන ලියන්න පුතේ. අප්‍රේල් කියලා මාසෙ ලිව්වා. දිනේ ඉලක්කමෙන් දාන්න යුත්මී දිනේන්ද්‍රි ලස්සනට කරන්න දෝනි. ඊළඟ එක නිවේදනයට පෙර ඇසුනේ කුමක්ද? පසුබිමේ ඇසුන ගීතයක් ලියන්න පුතා. ගීතයක් පාන්නේ ආලෝචනේ ලියන්න. ගීතයක් රයිට්. ඔන්න රිෆාදා ඊළඟ එකේ අහනවා. රිෆාදා ඊළඟ එකේ අපෙන් අහනවා. රිෆාදා අවසන් ඊළඟ එකෙන් අහනවා. රිෆාදා මේ උත්සවයේ පවත්වන මාසයේ හඳුන්වන නම දේශීය ක්‍රමයට ලියන්නලු. මොකද්ද දේශීය ක්‍රමයට නම? අප්‍රේල් වලට කියන්නේ රිපාද. ඔච්චර වෙලා දෙන්න බෑ රිපාද වගේ කෙනෙකුට. මොකද හැමතැනම බෝඩ් තියෙනවා මේ කාලෙට මේ උත්සවය. දුරුතු නවම් මැදින් බක්. එන අප්‍රේල් කියන්නේ බක්. දෙයන්න උත්තරේ බක්. ඒක මොකද රිපාදා මේ හොඳට පුළුවන් එකක්. අප්‍රේල් දේශීය ක්‍රමයේ බක්. ඉංග්‍රීසි අක්ෂර වලින් ඒප්‍රේල් ලියන APRIL. ඊළඟ එක මෙම උත්සවයේදී පැවැත්විය හැකි ජන ක්‍රීඩා දෙකක් නම් කරන්න. ජන ක්‍රීඩා කියලා කිව්වේ පුතේ පාරම්පරිකව ඈත පිට කාලේ ඉඳලා අපේ පැරණිම් අතරේ පැවතගෙන ආපු ක්‍රීඩානේ. අවුරුදු උත්සවයක් තුළදී මේ ජන ක්‍රීඩා හරි අපූර්වට දැකබලා ගන්න පුළුවන්. ගමේ මිනිස්සුන්ගේ එකමුතුකම, සාමය, සමගිය, සහජීවනය ගොඩනගා ගන්න, ගමට එකතු වෙන සියලුම සමාජිකව එකතු වෙලා ගම්මු අතරේ පැවැත්වුවා පුතේ උත්සවයක්. ඒකට තමයි බක් මහවුලෙල කිව්වේ. මේ උත්සවේ ජන ක්‍රීඩා රැසක් කරලියට ආවා. ලියන්න කොන තරම් තිබුණා. කොට්ට පොරය නේ, කණාමුට්ටිය ගැසීම, කොට්ට පොරය ගොඩාක් තියෙනවා. හොඳයි, පොඩක් ඉක්මනින් යමු පුතාල. යමු පියමු ඊළඟ පිටුවට. බලාගන්න හොඳ පුතාල වගේ හරිම හොඳයි. හැම කෙනෙක්ම රයිට්. බලාගන්න. පහත ගීතය කියවා අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙනවා. බලාගන්න ඉතාම හොඳට. ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සදරැස් වතුරේ කිමි දෙන්නේ ලන්තරු බැබලේ නිල්ලා කාසේ ලස්සන මල්වාගේ කිරල ගහේ ගෙඩි දිය මත වැටිලා පහලට බැසයයි දිය රැල්ලේ නාමල් පිපිලා නැලවෙයි සුළඟේ සුවඳ හමා දසතේ සෝබන මේ නදියේ සදරැස් වැතිරෙන්නේ ඇල්කෙත කින්නෙන දැරියකගේ හඬ
දැන් දැන් මාහද නලවන්නේ මහරෑ හින්දයි ඇයගේ රිදිහඬ දසතම පැතිරෙන්නේ කවුරුද ඇල්හේනේ මේ ගීහඬ මුමුණන්නේ මේ කියවෙන්නේ කුමන පරිසරයක් ගැන දහනෝ මේ ගීතයෙන් කියවෙන්නේ කුමන පරිසරයක් ගැනද ඉඳලානෝ නේ ලෝවඩ නින්දේ මේරෑ යාමේ සඳරැස් වතුරේ කිමිදෙන්නේ ගඟක් අසල රාත්‍රියක ලියන්න තුමල්දි ගඟක් අසල රාත්‍රියක සඳරැස් වතුරේ කිමිදෙන්නේ මේ වැකී අදහස ලියන්න තියෙනවා සඳරැස් වතුරේ කිමිදෙන්නේ සඳරැස් ඒ කියන්නේ සඳේලිය වතුරට වැටිලා වතුරේ කිමිදෙනවලු එහෙනම් මේකේ අදහස් කරේ සඳ එළිය වතුරට වැටි ඇති බව සඳ එළිය සමුදි කවිස්සා ලස්සන ලියන පුතේ සඳ එළිය මුර්ධජලයන්න වතුරට වැටි ඇති බව හරිම හොඳයි දරුවෝ ටික හරි හොඳයි අපි හරි ආදරේ මොහමඩ් ඉන්නම් ලස්සන ලියන්න පුතේ ඔව් හෙට ඊයේ පළවෙනිද සිට කණ්ඩායම් පන්ති සියල්ල ආරම්භ වෙලා තියෙනවා කණ්ඩායම් පන්ති ඒ ස්ථානවල කණ්ඩායම් පන්ති වලට ආපු අයට ඊළඟ එක බලන්න පහත පදවලට සමානාර්ථ පදයක් ගීතේන් උපුටා ලියන්න ඒ කියන්නේ ගීතේන ගඟේ වෙනුවට ගීතේ තියෙන්නේ නදියේ නදියේ අලංකාර වෙනුවට ගීතේ තියෙන ලස්සන ලන්තරු බැබලේ නිල් ආකාශේ මෙම ගීපදයේ සඳහා නාම විශේෂණ පදයක් ලියන්න ලන්තරු බැබලේ නිල් ආකාශේ නම් මොන ආකාශයේද සාංශා නිල් තරුස් ලියන්න නිල් ද තරුස්ලා තියෙන හොඳයි හොඳයි නිල් තරුස් වැඩේ කරන්න අයියයි මල්ලේ ලස්සනට නිල් හොඳයි පුතේ මේ සතිය ඇරඹෙනවා රයිට් ඊළඟ එක ගීතයේ තරු උපමා කර ඇත්තේ මොනවාටද මේ ගීතේ තරු උපමා කරලා තිබුණේ පුතේ මල් වලට නේ ලියන්න මල් වලට පහත ක්‍රියාපද වර්තමාන කාල ලිඛිත බසට හරවා ලියන්න වර්තමාන කාල ලිඛිත බසට නේ සිතුමි මේ ක්‍රියාපද සිතිමි සිත්මි වර්තමාන කාල ක්‍රියාපනේ සිත්මිට ඔව් සිත්මි පිපිලා එහෙනම් වර්තමාන කාලයට හැරිවොත් පිප්පෙයි වැටිලා නම් වැටෙයි තිතුලි සිදන්ගන ලස්සන ලියන් ලිතුලි පිපිලා නම් ලිතුලි පිපෙයි වැටිලා නන්දුවේ වැටෙයි ඇයි වර්තමාන කාලයට මේ ක්‍රියාපද හරවන්නලු ගීතයේ සඳහන් පරිදි මේ රාත්‍රියේ දැරියකගෙන් ඇසෙන්නේ කුමක්ද ලියන්න පුතේ ගී හඬක් ගී හඬක් ගී හඬක් ගී හඬක් ගී හඬක් ඊළඟට ඇහුවා උත්තම පුරුෂ ඒක වචන අනුක්ත පදයක් ගීතයෙන් තෝරා ලියන්න. ඇයි පුතේ පැහැදිලිව මේකේ සඳහන් වුණා උක්ත පද අනුක්ත පද අපි ඉගෙන ගත්තා. ඒ අනුව මෙහි සඳහන් වුණා නේ පුතේ කිසිම කතාවක් නැතුව. ඔව් මා. නේ ලියන්න උත්තරේ මා. දැන් දැන් මා හද නලවන්නේ. එහෙනම් විනුජ අනුක්ත පදේ තියෙන මා සුලඟින් නැලවෙන්නේ මොනවා දෙව්වා? සුළඟින් ලැනවුනේ පුතේ නාමල් පිපිලා නැලවෙයි සුළඟේ එහෙනම් නාමල් නාමල් අම්රි ආමඩ් ලස්සන ලියන් අම්රි උග කාලෙකින් දැක්කේ අම්රි ආමඩ් නාමල් ඊළඟට ඇහුවා ප්‍රථම පුරුෂ ඒක වචන ස්ත්‍රීලිංග පදයක් ගීතයෙන් තෝරා ලියන් එහෙනම් ඒ දැරියක දැරියක දැරියක
උචිර සසන්ක පුතේ ඊළඟ එක බලන්න. ගැලපෙන වචනය කොටුව තුලින් තෝරා ලියන්න තියෙනවා. වනය මල පහන පහන වනය මල කල කල. ආ වනය වනය දෙකයි කල කල දෙකයි මල මල දෙකයි නේ. සහන්සා දිනු දිනුවි බලන්නකෝ. කාලය කල කියන්නේ අන්තිමයකට කලින් එක ලියන්න. දන්ත ජලයන් සමග තුවාලයට වනය නම් මුර්ධ ජනයන් සමග වනය ලියන්න. වනය පළවෙනි එක. ඒ වචනේ ගත්තාම පොඩි ටික් එකක් දාන්න සුවස්න. පුෂ්පයට මල කියනවා. පුෂ්පයට මල දන්ත ජලයන් එක්කනේ දෙවෙනි එක. වරද්දන්න එපා හොඳේ. කුෂාන් ලස්සන ලියන්න පුතේ. මල ඊළඟට කරන ලද කල කල ලියනවා එතන අදීප. මුර්ධ ජලයන්ත් එක්ක අදීප ලියන්න පුතේ. කල කැමරා පොඩ්ඩක් පහලට කරන්න අදීප. මුර්ධ ජලයන් සමග අංක පහ. මරණයට පත් වූ මල මුර්ධ ජලයන් සමග. ඒ මල නේද? ඊළඟට දැල් වෙන පහන. දැල් වෙන පහන ඒක ලිවේ දන්ත ජනයන් එක්ක. දැල් වෙන පහන. ලකිර පුතා ලියන්න. සඳකඩ පහන. සඳකඩ පහන ලියවෙන්නේ ඕනම තැනක. මුර්ධ ජනයන්ත් එක්ක ලියන්න. සාන්නයා විස්සාවේල්ල ලියන්න. මුර්ධ ජනයන්. හොනාරට කරන්ට් එකත් ගිහිල්ලනේ හොනාර. පමාජි මෙතාය. පමාජි ඔන්න පුතේ කැලය එනවා. පමාජි කැලයට වනය කිව්වේ. හොඳට මතක තියාගන්න. දන්ත ජනයන් සමග. පමාජි රයිට්. එහා පිටුවට ගියා. යංකෝ එහා පිටුවට. දැන් සමහරුන්ගේ පැවරුම නම් හරිම ලස්සනයි. මට අනිත් කැමරාවක් දෙන්නකෝ තරහ නැතුව අයියලා. අනිත් පැත්තක් දෙන්න. පිරිළමයින්ගේ පැත්තක් දෙන්න. රයිට්. පහත ඉංගියේ දුම්බල අදහස ලියන්න තියෙනවා. ඉහේ මලක් පිබුණා. ඉතා සතුටට පත්වීම. පොඩි අකුරෙන් ලස්සනට ලියන්න. ඉතා සතුටට පත්වීම. සලින්දු රවිෂ්ක පුතා ලස්සනට ලියන්න. සලින්දු. කුමාර් නවාබ් ලස්සන ලියන්න පුතේ. ඉතා සතුටට පත්වීම. හරි නවාබ් ලියන්න පුතේ ලස්සනට. අකුල් හෙලනවා. ඇයි අකුල් හෙලනවා කිව්වේ? නේ සික්‍රා බාධා කරනවා. දයන්න නිකන් නෙමේ හරියට ලියන්න. බාධා කරනවා. බාධා කරනවා. බාධා කරනවා. හසිත අත්තකුරු හරියට ඕන. හසිත හොඳේ. දයන්න හරිද බලන්න. හසිත. හසිත හර්ෂණ හොඳේ. අකුරු හරියට ඕන පුතේ. ඊළඟ එක පයින් ඉන්නවා. ඉතා කැමැත්තෙන්. චන්දුනා ලස්සන ලියන්න දුවේ අකුරු ටික. ඉතා කැමැත්තෙන්. නොමිනි හංසනාද කරුවලේමයි නේ නොමිනි. ඉතා කැමැත්තෙන්. නදුලි ඊළඟට බලන්න. වැල් වටාරම්. නදුලි වැල් වටාරම් කිව්වේ නදුලි. අනවශ්‍ය විස්තරනේ නදුලි. අනවශ්‍ය විස්තර. අනවශ්‍ය විස්තර. ඊළඟට කිඹුල් කඳුළු හෙලීමනේ. ලස්සනට අකුරු තියෙනවනේ. වෙනස් වෙන්න බෑ. කිඹුල් කඳුළු හෙලීමනේ. ඉදුර අගලවත්තේ අපේ ඉදුර පුතා කිඹුල් කඳුළු හෙලනවා කියනෝ නේද ඉදුරු? ඉදුරත් දක්ෂයා. ක්‍රිකට් ටීම් එකටත් ඉදුර හොඳයි. වැඩේ හරියට කරොත් ඉදුර 190 පන්නල ගත්තොත් කෙලින්ම ඉදුර ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි හොඳේ. රයිට්. වැඩේ හරියට කරන්න පුතේ. රයිට්. බොරු කනගාටුවක් පෙන්වීම ලියන්න ඉදුර ලස්සනට. බොරු කනගාටුවක් පෙන්වීම. ඉදුර නෑ ක්‍රිකට් වලට හොඳයි. ඉදුර බඩත් නෑ. එයා ගාවි හොඳ ඇටි.
බොරු කනගාටුවක් පෙන්වීම. තරුමික ලියන්න. ඊළඟ වහකදුරු වගේ කිව්වේ නේද? ඉතා අකමැති වහකදුරු වගේ. ඉතා අකමැති ඉතා අකමැති වහකදුරු වගේ. අන්නර එක්කෙනෙක් ආසනයෙන් මගේ ඇස්පනා පිටම නැගිටලා ගියා. ඇයියේ මං එයා මෙහෙන් ඉවත් කරනවා. මා අද ඉන්නේ ඔබ ළඟයි. ඕ මේ තසින්දිට හිනා ඒ අහුණ හින්ද රයිට්. තසින්දි බලාගෙන ඉන්නේ. ඔළුව ඉඳිමිලා. ඉතා ආඩම්බර වීම. අමාශා ලියන්න දේවින්දි. ඉතා ආඩම්බර වීම. ඔළුව ඉඳිමිලා කියනවා. නේස සත්මි රනුල්ලා ඔළුව ඉඳිමිලා කියනවා. රනුල්ලා දන්නෝ ඒවා. ඉතා ආඩම්බර වීම. ගොමුදී ඉසිවර බලන්න. ඊළඟ එක හොරගල් අහුලනවා. අර කියන්නේ මොකෝ මේ හොරගල් අහුලන්නේ කියලා. අවස්ථාව එනතුරු බලා සිටීම. අවස්ථාව එනතුරු බලා සිටීම. අවස්ථාව එනතුරු බලා සිටීම. ෆාතිමා ජිෆ්‍රි ලස්සන ලියන්න දුවේ. ෆාතිමා ජිෆ්‍රි අවස්ථාව එනතුරු බලා සිටීම. මේ ඉසාරාව මේ අංගිට බඩි ගිනි වෙලා නේද? හොර කෙල්ලමා රයිට් පේනනේ. ඉසාරා ලිව්වද? ඉසාරා ඔව් සර් ලිව්වද? ඔයා ඔව් සර් මොකද හොරගල් අහුලනවා කියන එකට ලිව්වේ? අවස්ථාව එනතුරු බලා සිටීම රයිට්. මම ඔයාට බිත්තර අප දෙයක් එවන්නම්. කම්මැලි නැතුව ලියන්න. ඊළඟ එක යටිමඩි ගහනවා. ඔව් වසන් කරනවා නේ. වසන් කරනවා. පහත කෙටි පදවල අදහස ලියන්න තියෙනවා. හා හුඹස් බිය කියලා නෑ. හය හුඹස් බිය ලියන්න පුතේ. හුඹස් බිය කිව්වේ බොරු බිය. හුඹස් බිය ඇති කරගන්න ඕනේ නැහැ කියනවනේ නේසවනි. තිනුරි විහාරනේ. එහෙනම් සෙනුදි දියත්මාදි සිල්ලද සෙනුදිත් තියනවා. හරිම ශෝකනේ. ඇත්තමයි සෙනු. සෙනු හුඹස් බිය කිව්වේ දුවේ බොරු බිය රයිට්. දැන් විභාග දෙවෙනි පේපර් එකට ඕන මේ කෑලි ටික නේ පුතේ මං අරගෙන ආවේ නේද? බලන්න ඊළඟ එක. කෙටිපදවල අදහස. ලා දූ දේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. දෙපාර්තමේන්තුව කියන වචනේ හරියට ලියන්න. දැන් ඔයාගේ ලකුණු කපාලා දාන්නේ මේ වගේ තැනගින්නේ. ඔයා පිල්ලමක් හරි අඩුවට ලිව්වොතින් මොකද වෙන්නේ? ලකුණු දෙන්නේ නැහැ. ඒකෙන්නේ මේ විභාගේ නිකාන් නිර්පරාදේ අසමත් වෙන්නේ. ලා දූ දේ කිව්වේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. නිකන් හරි ලස්සනට අකුරු ටික තමන්ගේ තියෙන්නට ඕන රයිට්. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. ඊළඟට මොකද්ද? කාකාසේ කාර්යාල කාර්ය සේවයනේ. කාකාසේ කාර්යාල යන්සයා වෙනෑ. කාර්යාල කාර්ය සේවය. කාකාසේ. ඊළඟ රාජ්‍ය දැව සංස්ථාව. රාජ්‍ය පුතේ බොරු ලියන්න එපා. හොඳේ. රාජ්‍ය දැව සංස්ථාව.
රාජ්‍ය දැව සංස්ථාව. රාජ්‍ය දැව සංස්ථාව. දැන් ඒ නිසා ඔය දෙවැනි පේපර් එකට ඔය ඉරිගහන්න කම්මැලි. දැන් ඊළඟට තියෙන්නේ ලොකු විභාගයක්. හොඳේ තෑගි ලැබේවි රයිට්. ඒකට හැමෝම එක්තැන් කරලා නිම්නාකාරින්දි ලස්සනට ලියන්න රයිට්. රාජ්‍ය දැව සංස්ථාව ප්‍රවණීනේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි. ප්‍රධාන වෛද්‍ය නිලධාරි. වෛද්‍ය නිලධාරි. මේ නිලධාරි ලියනකොට බලන්න වචනේ පොඩ්ඩක්. නිලධාරි වරද්දන්නේ මේ නිලධාරි. ප්‍රධාන වෛද්‍ය නිලධාරි රයිට්. ප්‍රධාන දන්නනේ වෛද්‍ය නිලධාරි. බොරු අක්ෂර ලියන්න එපා. ප්‍රධාන වෛද්‍ය නිලධාරි. ඊළඟ විශේෂසනේ විශේෂස. මරු ඒක නෙමිනුලි. විශේෂස මන්දිරටත් තිනායි. විශේෂසස නේ ගිත්මි ගිහන්සා. විශේෂසසස විවිධ ලියන්න. දිනු කිලියන්න. විවිධ සේවා. විවිධ සේවා හිමා ලියන්නකෝ. හා විවිධ සේවා. ඕ හරි නරකයි අම්මේ බඩගින්නලු. හිමාහනු අම්මේ කන්න මොනවත් නැද්ද කියලා. හරි නරකයි. විවිධ සේවා සමූපාකාර සමිතිය. විවිධ සේවා සමූපාකාර සමිතිය. ලියන්න හිමා ලියන්නකෝ හිමාහ. හරි නරකයි හිමාහ. කන්න මොනවත් නැද්දානෝ අම්මගෙන්. විවිධ සේවා සමූපාකාර සමිතිය. විවිධ සේවා සමූපාකාර සමිතිය. පුතේ දැන් ඊළඟට තමයි වැඩේ වෙන්නේ. අපේ අම්මගෙන් අපේ තාත්තගෙන් හොඳේ. හායි කිසි කතාවක් නෑ. කෙටි ප්‍රශ්න ටික පැරැද්දුවොත් රයිට්. ඉක්මනියම් පහත ආප්තෝපදේශවල හිස්තැනට සුදුසු වචනය ලියන්. අවි ගත්තෝ අවියෙන්ම නසිති. හිස්තැන් ලියන්න. අවියෙන්ම. අවි ගත්තෝ අවියෙන්ම. අවිගත්තෝ ඒ කියන්නේ ආයුධවලින්ම නැසිති කියන්නේ නැහෙනවලු. දෙක පිරුණු කලේ දිය නොසැලේ. හිස්තැන්ට ලිවා දිය. පිරුණු කලේ දිය නොසැලේ. දැනගෙන ගියොත් කතරගම. හිස්තැන දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමගනේ. දැනගෙන ගියොත් කතර. කතරගමත් ගියා තමයි මැණික් ගඟත් සිඳිලා. දැන් ඉතින් මේ ඉන්ධන එහෙම ලැබුණ ගමන් කතරගමත් යන්න එපැයිනේ. බාරහාරයක් එහෙම වෙන්න එපැයිනේ. යුගලපදත් මතක් කේවි. බාරහාරයක් වෙලා නේ. ඇයි ඉතින් ශිෂ්‍යත්වය විභාගේ මට වැඩි ලකුණු ලබා දෙන්න කියලා. ඇත්තරම දෙවිවරු ඉන්නවද නැද්ද කියලා තමන් දැනගෙන ඉන්න ඕනේ. අපි දිගටම ඉගෙන ගත්තේ දෙවිවරු ඉන්නවා කියලා. දෙවිවරු ඉන්නේ ඉතා යහපත් ගුණගරුක දරුවෝ දිහා නිරතුරුව දෙවිවරු බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ දරුවොන්ට දෙවිවරු හරියට ආදරේ විතරක් නෙමේ හැම විටම ආශිර්වාද කරනවා. ඒ නිසා තමයි බොහෝ අය විභාගෙහෙම ලඟුණාම ගිහිල්ලා දෙවිවරුන්ට මහ විශාල පුද පඳුරු තබලනේ. ගොඩක් අය මා දැකලා තියෙන විශාල පළතුරු පූජාවක් තමයි දෙවිවරුන්ට තියන්නේ. මා දැකලා තියෙනවා සමහර වෙලාවට මහ විශාල පළතුරු පූජා තියෙනවා. ඒ පළතුරු වල ලැබෙන අලුත්ම නැවුම් සුවඳට දෙවිවරු පිනවනවලුනේ පුතේ. එහෙම ගිහිල්ලා දෙවිවරුන්ට අපි යාඥාවක් කරනවා, ඉල්ලීමක් කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් හොඳට වැඩ කරපු තමන්ගේ අම්මා සහ තාත්තාගේ වචනවලට කීකරු වෙන, කිසිම විටක අම්මා දිහා රවා බලපු නැති, කිසිම විටක අම්මා සමග එකට එක කතා කරන්න යන්නේ නැති, අප්‍රමාණව තාත්තට ආදරය කරන, උදේ ගිහිල්ලා තාත්ත හැන්දෑවට ගෙදරට ගොඩවදිනකන් මග බලාගෙන තාත්තගේ ඇඟේ එල්ලෙන්න මග බලාගෙන ඉන්න, ගුරුවරු දෙන නිවැරදි වැඩ හැමදාම හොඳට කරලා ගුරුවරුන්ගේ ආදරය ප්‍රේමය දිනා ගන්න දරුවොන්ට දෙවිවරු හරියට ආදරය කරනවා. ඒ වගේ දරුවෝ ගිහිල්ලා ඒ වගේ වෙලාවට විභාගේ ලං වෙලා ගිහිල්ලා එහෙම මේ පඳුරක් දුන්නාම දෙවිවරු හරි ආදරයෙන් බාරගෙන නැවත ඔබට ආශිර්වාද කරනවා.
අපේ පැත්තේ පොරක් කිරිය කවදාවත් පාඩම් කරන්නේ නැහැ. පොර විභාගෙ හිටු කරලා මේක කරන් ගිය මේ මම යනව හැට හොඳේ ගන්න මේක කියලා එහෙම දෙවිවරු බලන්නේ නැහැ. දෙවිවරු ඉන්නවා ලෝකේ දෙවිවරු බලන්නේ අන්න අර වගේ ගුණගරුක දරුවෝ දිහා. ඒවත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න. ඊළඟට යුද්ධෙට නැති හිස්තැන කඩුව කොස් කොටන්නද? ඊළඟට දී කිරට බලල්ලුත් සාක්කි බලල්ලුත් දී කිරට බලල්ලුත් සාක්කි. ඊළඟට හැදෙන ගහ දෙපැත්තෙන් නෙමේ වචනේ දෙපෙත්තෙන් දැනේ. හොඳේ මේ ලොකු අයත් මේක වරද්දනවා. දෙපෙත්තෙන් නෙමේ දෙපැත්තෙන් නෙමේ දෙපෙත්තෙන් පෙති දෙකෙන් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. හැදෙන ගහ දෙපැත්තෙන් නෙමේ දෙපෙත්තෙන් වචනේ බලන්න. රයිට් පහත ප්‍රස්ථාපිත ඉඟුරු දී හිස්තැන ලියන්න. මිරිස් ගත්තා වාගේ. ඊළඟට පණින රිලවුන්ට හිස්තැන ඉනිමං ඉනිමං බැන්දා වාගේ. ඊළඟට තල් අත්තට බොරලු දමන්නා වාගේ බොරලු. හතර කබලෙන් ලිපට වැටුණා වාගේ. ඊළඟට හිසේ ඇම්මට කොට්ටය මාරු කළා වාගේ කොට්ටය. බලන්න පහත වචන නිවැරදි කරලා ලියන්න තියෙනවා. වීරෝධාර ලියලා තියෙන වැරදි නම් හරියට ලියන්න තියෙනවා. මෙන්න ලියන්න. වීරෝධාර වීරෝධාර හරියට හදලා ලියන්න. සමස්ත ඒ වගේ වචන සමස්ත හරි කොයි වෙලාවෙත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන සමස්ත. ඊළඟ පරිගණකය පරිගණකය පරිගණකය. ඊළඟ වාර්තාව වාර්තාව. ප්‍රතිකාර ප්‍රතිකාර. ඊළඟ විශිෂ්ට විශිෂ්ට හරියට බලන්න අකුර විශිෂ්ට. විශිෂ්ට විශිෂ්ට විශිෂ්ට. රයිට් ඊළඟ එකට යන්. පහත පදවලට ගැලපෙන පදය තනි පදය ලියන්න තියෙනවා. ජනයාගෙන් පිරී පවතින ලියන්න පුතාලා. ජනාකීර්ණ ජනයාගෙන් පිරුණු ජනයා ගොඩක් කියන ජනාකීර්ණ 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 මුර්ථ ජනයන්. කලකට පමණක් සීමා වෙන තාවකාලික තාවකාලික. හරි හොඳයි මුතු අකුරු වලින් ඔබ පැවරුම සම්පූර්ණ කරනවා. ඊළඟට සැමියාමල ස්ත්‍රිය එයාට ගියේ පුතේ වැන්දඹුවනේ. අකුරු හරියට ලියන්න හොඳ දරුවෝ වගේ වැන්දඹුව. ඊළඟට අපිට රචනාව සම්පූර්ණ කරන්න තියෙනවා. මම ඒකට වෙනම දවසක් වෙන් කරනවා වැන්දඹුව. ඊළඟට අපරාධයක් කිරීමට හොර රහසේ කරන සාකච්ඡාව. ඒකට කිව්වා අපි කුමන්ත්‍රණය කුමන්ත්‍රණය. කුමන්ත්‍රණය බැගෑපත්ව කරන ඉල්ලීම. ඒකට කිව්වා ආයාචනය. පිල්ලම් අඩු කරන්න එපා පුතේ ආයාචනය. තාමත්ම බැගෑපත්ව කරන ඉල්ලීම ආයාචනය.
ඊළඟට යමෙකු සිහිවීම පිණිස තනා ඇති පිළිරුව ස්මාරකය. දැන් මේ ඡේදයෙන් පස්සේ ගෙවල් වල දෙමව්පියන් පොඩ්ඩක් ඉන්නවනම් ඒ අම්මා තාත්තා ඉන්නවනම් ඒ අය කැමති නම් තමන්ගේ දුවල පුතාලගේ ප්‍රගතිය මොහොතකින් විමසා බලන්න මා කැමති. නිල් පාට පෑනක් අරගෙන මොහොතකට රතු නිල් හෝ රතු පාට පෑනක් කරගෙන පොඩ්ඩකට මේ අය සමීපයට එන්න කියලා. එදා හැබැයි ප්‍රශ්න පත්‍ර පන්තියේදී වගේ මේ වැඩේ කරන්න බෑ. ඔබට ආසනේ නැගිටලා යන්න බෑ කවුරුත්. පුතාලත් හෙලවෙන්නේ නැතුව ඒ ආකාරයටම ඉන්න වෙනවා. රයිට්. අපි යමු 17. ඒ නිසා මේ ඡේදයෙන් පස්සේ අපි යන්න බලාපොරොත්තු වෙනවා නිම්නතරින්දි. ඊළඟ වැඩසටහනට දැන් පිටිකොප්ප 3ක් බිව්වා නිම්නතරින්දි. හොඳයි කමක් නෑ අද ලොකු වැඩක් නේ රයිට්. සහරා පුතාලා පෑන තියාගන්න පැන්සල තියාගන්න සාලුක ඔයා කැමරාව ඔයාමට පේන්නේ කැමරාව පල්ලෙහාට කරන්න සාලුක හරියට. රයිට් පෑන තියාගන්න පැන්සල තියාගන්න හරියටම මා බලන ඔන්න කොහොමද කියලා මා කියවනකොට ඔයා